අයිබුවන් ආදරණීය දුවේ ඉතින් ඔයාලා මේ අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ සයන්ස් විත් ජනිත් YouTube නාලිකාව හරහා තවත් පරිසරය අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් සඳහා. ඉතින් ඔයාලා දන්නවා මේ වෙනකොට අපි මේ අපේ YouTube නාලිකාව හරහා පරිසරය අනුමාන ප්‍රශ්න 200ක් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා ශිෂ්‍යත් විභාගෙන් තව සති කීපයක්ම තියෙන නිසා අපිට ප්‍රශ්න 500 සීමාව ඉක්මවා යන්න පුළුවන් මේ පරිසරයේ සම්මන්ත්‍රණ මාලාව හරහා. ඉතින් ඔයාලා දන්නවා ආදරණීය දුවේ පුතේ අපේ මේ පරිසර පන්තිය තුළ අපි එක දවසක් තුළ විශාල ප්‍රශ්න සංඛ්‍යාවක් සාකච්ඡා කරන එක නෙවෙයි කරන්නේ. විභාගයට ආපු ප්‍රශ්න අරගෙන ඒ ප්‍රශ්නයත් එක්ක එන්න පුළුවන් තවත් ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න පුළුවන් ආකාරයට ඔයාලගේ දැනුම වැඩි කරන එක තමයි මේ පරිසරයේ පන්තිය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔයාලා මේ YouTube නාලිකාව හරහා පාඩමට සම්බන්ධ වෙනකොට ඔයාලා හැම ප්‍රශ්නයකටම කම්මැලි නැතුව පිළිතුරු සපයන්නට ඕනේ. පිළිතුරු සැපීමේදී ඔයාට කමෙන්ටයක් විදියට තමයි පුතේ උත්තරේ දාන්න වෙන්නේ. ඒ වගේ ප්‍රශ්න 50ට ඔයා හැම වෙලාවකම ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට ඔයාගේ පිළිතුර වෙන වෙනම කමෙන්ට් කරන්න ඕනේ. එතකොට පුතේ ඔයාලා මේකට කමෙන්ට් කරාට පස්සේ අපි ඔයාලගේ පිළිතුරු කොයි තරම් සංඛ්‍යාවක් නිවැරදිද කියන එක ඔයාලට දැනුවත් කරනවා. ඉතින් මේ වගේ ඊගාව සතියේ අපි ඔයාලට වෙන පරිසරයේ පාඩම බලන්න මේ පන්තියට අලුතින් සහභාගී වෙන දරුවෝ ඉන්නවනම් එහෙම නැත්නම් අපේ YouTube channel එක තාමත් subscribe කරලා නැති අය ඉන්නවනම් ඔයාලා හැමෝටම පුළුවන් පන්තියට සහභාගී වෙන්න කලින් අපේ YouTube channel එක like කරලා subscribe කරලා share කරන්න පුතේ. ඔයාලා වගේ තවත් දහස් ගාණක් දරුවෝ ඉන්නවා මේ වගේ ශිෂ්‍යත්ව පරිසරයේ සම්මන්ත්‍රණයක් හොයමින්. ඉතින් යාළුවන්ටත් උදව්වක් වෙන විදියට අපේ channel එක share කරන්න කියලා ආරාධනා කරන ගමන් අපි අද දවසේ පළවෙනි පරිසරයේ ප්‍රශ්නයට යමු. ඉතින් ඔයාලත් එක්ක අපි අද දවසේ කතා කරන්නේ මුලින්ම අපේ ශරීරයේ වර්ධනය පිළිබඳව. අපේ ශරීරයේ වර්ධනයට අත්‍යවශ්‍ය වන්නේ මොනවාද කියන එක තමයි පුතේ අපි අද දවසේ මුලින්ම ඔයාලත් එක්ක කතා කරන්නේ. බලන්න කියනවා පළවෙනි පිළිතුර විදිහට විවේකය. දෙවෙනි පිළිතුරු විදිහට ආහාර. තුන්වෙනි පිළිතුරු විදිහට ජලය. පුතේ දැන් අපි කල්පනා කරන්න ඕනි අපේ ශරීරයේ වර්ධනයට අත්‍යවශ්‍ය කුමක්ද කියන කාරණා. පුතේ දැන් මේ දීලා තියෙන තුනම අපේ ශරීර වර්ධනයට අවශ්‍යයි. හැබැයි මෙතන හන්නේ අත්‍යවශ්‍ය දෙන්නේ නේ. එතකොට පුතේ මෙතනදී අපි විවේකයේ ගත්තාම විවේකයෙන් අපි හිටියට අපි ආහාර අරගෙන නෙවෙයි නම් ඉන්නේ එතනදී අපේ ශරීරයේ වර්ධනය වෙන්නේ නැහැ. ඒ වගේම අපි ජලය කොච්චර පානය කරත් පුතේ ඒ අවශ්‍ය පෝෂ පදාර්ථ ටික ලැබුණ නැත්නම් ඒත් අපේ ශරීරයේ වර්ධනය වෙන්නේ නැහැ. එහෙමනම් මේ දීලා තියෙන පිළිතුරු වලින් පුතේ අපේ ශරීර වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වෙන්නේ මේ දීලා තියෙන ප්‍රශ්න අතරින් ආහාර කියන පිළිතුර. එහෙමනම් අපි අද දවසේ අපි කතා කරන දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නත් පුතේ පළවෙනි ප්‍රශ්නෙට වගේම ඔයාලා පිළිතුරු එවන්න. එහෙමනම් අපි දෙවෙනි ප්‍රශ්නයන් 202 ප්‍රශ්නයට කියන කාරණාව බලන්න. ඊගාව ප්‍රශ්නය සම බල ආහාර වේලක් ගැන අහන. සම බර නෙවෙයි පුතේ, සම බල ආහාර වේලක අඩංගු පෝෂ පදාර්ථ සංඛ්‍යාව. උත්තරේ අංක 1 7ක් කියන අය, උත්තරේ අංක 2 6ක් කියන අය, උත්තරේ අංක 3 5ක් කියන අය. පුතේ සම බල ආහාර වේලක තියෙන පෝෂ පදාර්ථ මොනවද? ඔයාලා දන්න උත්තර කියන්න බලන්න හයියෙන්. මට නැසුණාට කමන්නේ ඔබේ නිවසේ ඉන්න සියලුම දෙනාට ඇහෙන විදිහට කියන්න බලන්න. අපේ ආදරණීය දුවල පුතාලා හැමෝම සමබර ආහාර වේලක අඩංගු පෝෂ පදාර්ථ මොනවද කියන කාරණාව.
අපේ ගොඩක් දරුවෝ උත්තර දුන්න පුතේ කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ්, ප්‍රෝටීන, විටමින හා ඛනිජ ලවණ. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ්, විටමින හා ඛනිජ ලවණ තමයි පුතේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය වෙන. يعني මම නැත්තම් සමබල ආහාර වේලයක තියෙන්න ඕනේ පෝෂ පදාර්ථ ගාන පෝෂ පදාර්ථ ටික. ඉතින් එතනදී ඒ වගේ පෝෂ පදාර්ථ පහක් තමයි පුතේ අඩංගු වෙන්නේ සමබල ආහාර වේලක. හරි, අපි යමු අද දවසේ කතා කරන මීළඟ ප්‍රශ්නෙට. මීළඟ ප්‍රශ්න බලමු අපි. අපගේ උදේ ආහාරය විය යුත්තේ, يعني අපේ පුතේ අපි දවසකට ගන්න ආහාර වේල් තුනේ ඉතාමත්ම වැදගත් ආහාර වේල තමයි උදෑසන ආහාර. ඒකට හේතුව අපි උදේ නැගිට වෙලේ ඉඳලා පුතේ දවල් ආහාර ගන්න මොහොත දක්වා කී පාරක් නම් ජලය පානය කරනවද? කී පාරක් නම් එක එක දේවල් අපි අපේ ආමාශයට දාගන්නවද? නමුත් අපි රැට නිදාගත්ත වෙලාවේ ඉඳලා උදේට නැගිටින වෙලාව දක්වා අපි නිින්දෙන් මුකුත් ආහාරයට ගන්නේ නෑනේ. ඒ හින්දා අපේ ආමාශය හිස් වෙලා තියෙනවා. එනිසා අපි උදේට ආහාරයක් ගන්නකොට ඒ ආහාරය කොහොම එකක් වෙන්න ඕනේද කියලායි අහන්නේ. උත්තරේ අංක 1 දියර වර්ගයක් කියන අය, උත්තරේ අංක 2 ඝන ආහාරයක් කියන අය, උත්තරේ අංක 3 කිරි වීදුරුවක් කියන අය. ඉතින් මේක නම් ඔයාලා ප්‍රායෝගිකව මොන දේ කරත් නිවැරදි පිළිතුර නම් හැමෝම තෝරලා තියෙන බව පේනවා. ඔව් පුතේ, ඝන ආහාරයක් තමයි උදේට අපි අනිවාර්යයෙන්ම ගන්න ඕනි. ඊගාවට අද පාඩම පුතේ නැත්නම් අද ප්‍රශ්න ටික ආහාරත් එක්ක ගොඩක් ප්‍රශ්න ඇතුළත් වෙනවා. يعني අපි එක එක දවස් වලට එක එක තේමා කතා කරනවානේ. අපි පහුගිය දවසේ කතා කරේ අර එක එක පුද්ගලයන් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඡායාරූපත් එක්ක ඒව හඳුනා ගන්න. අද දවසේ අපේ තේමාව වෙලා තියෙන්නේ ආහාර සම්බන්ධ. එතකොට අපි ඊගාව ප්‍රශ්න කතා කරන්නේ ආහාර ගැනමයි. කාබෝහයිඩ්‍රේට් වැඩිපුරම අඩංගු ආහාරය ගැන ලස්සන කුකුල් පුංචෙක් අරන් එන ප්‍රශ්නයක්. දෙක රට කජු, තුන්වෙනි එක පොල්. ඔබේ පිළිතුර එවන්න බලන්න පුතේ. හොස් කියන අය අංක 1 දාලා උත්තරේ එවන්න, රට කජු කියන අය අංක 2 දාලා උත්තරේ එවන්න, පොල් කියන අය අංක 3 දාලා උත්තරේ එවන්න. එවන්න බලන්න පුතේ ඔයාලගේ උත්තර. කාබෝහයිඩ්‍රේට් වැඩිපුරම අඩංගු ආහාරය ගැනයි අහන්නේ. මේ බොහොම පහසු ප්‍රශ්න. මේවට අපි ගොඩක් වෙලාව ගන්න හොඳ නැහැ. පුතේ කාබෝහයිඩ්‍රේට් වැඩිවීම තියෙන්නේ මේ දීලා තියෙන ආහාර වලින්, හොස් වල. අපි යමු ඊගාව ප්‍රශ්නෙට. අපි දවසේ කතා කරන ඊගාව ප්‍රශ්නය 205 වෙනි ප්‍රශ්නය. මාංශ භෝග, මාංශ භෝගයට අයත් වන ආහාරයේ මාංශ භෝග වලට අයත් වෙන ආහාරය මොකක්ද කියලායි අහන්නේ. උත්තරේ අංක 1 නිවිති කියන අය, උත්තරේ අංක 2 කඩල කියන අය, උත්තරේ අංක 3 වට්ටක්ක කියන අය මාංශ භෝගයකට අයත් වෙන ආහාරයක් මොකක්ද කියලායි මේ ටිකෙන් අහන්නේ. එවන බලන්න පුතාලා 400ක් ඉන්න වෙලාව අපි දුවලා පුතාලා හැමෝම උත්තරේ වන්න ඕනි. මෙතනින් මාංශ භෝගයකට අයිති වෙන්නේ මොනවද? ඔව්, ඔයාලා තෝරපු උත්තරේ හරි. ගොඩාක් දරු උත්තරේ තෝරලා තිබ්බා. ඒ අතර කීප දෙනෙක් හිටියා වැරදි උත්තරේ තෝරපුත්. පුතේ මෙතන තියෙන ආහාර අතරින් මාංශ භෝගය වෙන්නේ කඩල. කඩල විතරක් නෙවෙයි, මුං ඇට, කව්පි, තෝර පරිප්පු, සෝයා බෝංචි, උඳු වගේ දේවල් පුතේ අපි මාංශ භෝග ධනයට තමයි ගන්න. මාංශ භෝග ධනයටයි ගන්න. හරි, දැන් අපි යමු 205 ඉඳලා 210 දක්වා ප්‍රශ්න ටිකට. ඉතින් ඔයාලා දන්නවා පුතේ, දැන් 205 ඉඳලා 210 දක්වා අපි ප්‍රශ්න තෝරනකොට දැන් ඔයාලා ප්‍රශ්න පත්‍රයේ තියෙන දුවල පුතාලා පුතේ එකවර උත්තරේ වන්න. මොකද දැන් අපි මේ 400 දෙනෙක් විතර එකපාර උත්තර දානකොට ඔයාලට උත්තරේ තේරුවත් ඒක අපිට එවන්න එවීමේ ගැටලුවක් ඇති. ඒ නිසා 205 ඉඳලා 210 දක්වා උත්තරේ වන්න එකවර. ඊට පස්සේ අපි ඔයාලත් එක්ක
උත්තර ටික සාකච්ඡා කරගෙන යමු 205 ඉඳලා 210 දක්වා 205 ඉඳලා 210 දක්වා පිළිතුරු එවන්න ප්‍රශ්න පත්‍රයේ තියන අය ප්‍රශ්න පත්‍රයේ නැති අය කලබල වෙන්න එපා ඔයාලට පුළුවන් පුතේ ප්‍රශ්න පත්‍රයත් එක්කම දිගටම පිළිතුරු සපයන්න ඉතින් ඔයාලට උත්තරේ සපයනකොට තියෙන අපහසුවමයි අපිට මේක ෂෙයා කරපු ගමන් ෂෙයා කරාට පස්සේ තමයි මේක අර අඳින එක වළක්වන්න පුළුවන් ඔප්ෂන් එක අපිට ලැබෙන්නේ ඉතින් අපි ඔප්ෂන් එක තෝරලා ඊගා ඔප්ෂන් එක යනකොට කවුරු හරි ඇන්දොත් එහෙම අපිට ඒක අහපව් ඩිසේබල් කරන්න බැරි වෙනවා ඒ නිසා තමයි මේ බොහොම ලොකු උත්සාහයක් ගන්න උනා ස්ක්‍රීන් එක ලොක් කරගන්න ඉතින් ඒකත් එක්ක අර මට උනත් පළවෙනි විනාඩි දෙක තුනේ එතකොට පුතේ මේ පන්ති අපිට සාමාන්‍ය පරිදි පටන් ගන්න බෑ ඉතින් ඒක ට්‍රයි කරලා නේ වැඩි පටන් ගන්න වෙන්නේ හරි කොහොම වුණත් අපි ඒ දරුවෝ අයින් කරා අපි අඳුරගත්ත සියලුම දරුවෝ ඒ ළමයි නැවත අපි පන්තියට ගන්නෙ නෑ අපිට මේ බ්ලොක් කරන්න පුළුවන් යාළුවව ඉතින් ආදරණීය දුවේ පුතේ අපි මේ කතා කරන පරිසරයේ පන්තික අර පැයකට ප්‍රශ්න 150ක් 200ක් 300ක් කතා කරන පරිසරයේ පන්තියක් නෙවෙයි මෙතනදී අපි කරන්නේ දවසකට ප්‍රශ්න 50ක් කතා කරනවා ඒ වගේ ප්‍රශ්නයක් අහපුවාවොත් උත්තර දෙන්න පුළුවන් වෙන විදිහට ඒ වගේ විතරක් නෙවෙයි ඒ අවට බට පිටාවෙන් ප්‍රශ්නයක් ආවත් පිළිතුරු දෙන්න පුළුවන් වෙන විදිහට ඕගොල්ලන්ව සූදානම් කරන එක තමයි අපේ මේ පරිසරයේ පන්තිය හරහා කරන්නේ ඉතින් සෑම සමුදාවකම හවස 7 ඉඳලා 8:30 වගේ වෙනකන් අපි මේ පරිසරයේ පන්තිය ශිෂ්‍යත්ව විභාගයේ දක්වාම පවත්වනවා. ගොඩකෙවල සරසවි උසස් අධ්‍යාපන ආයතනයෙන් තමයි මේ වැඩසටහන් කරන්නේ. මේක ඔයාලට නොමිලේම ලබා දෙන පන්තියක්. එතකොට පරිසරයේ ගණිත ගැටලු ඒ වගේ පන්ති කීපයක්ම පැවැත්වෙනවා. ඉතින් මේ හැම පන්තියක්ම ඔයාලට නොමිලේ සහභාගී වෙන්න පුළුවන්. ඉතින් අපේ දෙමව්පියෝ අපෙන් ඉල්ලීමක් කරා ප්‍රශ්න පත්‍ර එකපාර දාන්න සහ නැත්නම් අපිට print out ගන්න දෙපාරක් ගන්න වෙනවා කියන කාරණාව. ඉතින් මේ සතියේ ඉඳලා පුතේ බදාදා දවසට ගණිතයේ ප්‍රශ්න පත්‍රයයි පරිසරයේ ප්‍රශ්න පත්‍රයයි දෙකම එකවර ඔයාලගේ group වලට දානවා අපි. ඒතර ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් ගණිතයේ බදාදා පැවැත්වෙනවා. සෙනසුරාදා පැවැත්වෙනවා අහපව්. සඳුදා පැවැත්වෙනවා පරිසරයේ පන්තිය. ඉතින් ඒ පිළිබඳව මතක් කරනවා. ඉතින් ඒකත් එක්කම මේ මතක් කරන්න ඕනේ නැවත මේක පුතේ අපි බොහොම සද්භාවයෙන් සහ හෘද සාක්ෂියට එකඟව කරන වැඩසටහනක්. ඉතින් ගොඩක් අය ප්‍රශ්න අහලා තිබ්බ ඇයි මේ වගේ වැඩසටහනක් කරන්නේ ඔයාලට මොකද්ද තියෙන උවමනාව කියලා. ඉතින් මම ඒක මුල්නොත් මතක් කරා අපේ දුවල පුතාලට මම ඒ ගණිත ගැටලු කරන සර් ඒ අපි හැමෝම 6 වසර ඉඳලා ගණිතේ විද්‍යාව ඉංග්‍රීසි වගේ විෂයන් උගන්වන ගුරුවරු. මේ වැඩසටහන කරන්නේ ඔයාලට අපිව අඳුන ගන්න. ඒ අර වෙන කිසි දෙයක් නැහැ. ඒ අපි ඔයාලා අපිව අඳුර ගන්නවා කියන එක තුළ අපි අපේ පන්ති ඔබට අනිවාර්යෙන් ඉන්න ඕන කියලා එකක් නැහැ. ඒක තමයි අරමුණ. ඉතින් ඒකට විවිධ අරමුණු දෙන බව අපිට දැනුණා. ඒ නිසා ඒක මතක් කරේ. එහෙම අපිට හංගන්න අවස්ථාවක් නැහැ. ඒ සත්‍ය අරමුණ ප්‍රකාශ කරා. හැබැයි හෘද සාක්ෂියේ ගිහෝ මහන්සි වෙලා මේ වැඩේ අපි හරියටම කරනවා පුතේ විස්තර හොයාගෙන හරි. එහෙමනම් අපි යම් කතා කරා මම හිතන්නේ හොඳටම වැඩි 205 ඉඳලා 210 දක්වා ප්‍රශ්න වලට අපි යමු. ඔන්න දැන් හරි දැන් අපිට සුපුරුදු පන්ති රටාවට එන්න පුළුවන්. 206 වෙනි ප්‍රශ්නෙටයි අපි යන්න හදන්නේ. බලමු මොකක්ද අපේ මේ 206 වෙනි ප්‍රශ්න. ඉනි මාස භෝග කෙහෙල් මල්ලි කෙනෙක් නේද? කෙහෙල් ගෙඩියක් නට ගෙනාවු ප්‍රශ්නයක් තියෙන්නේ 206 වෙනි ප්‍රශ්නේ. මේදය බහුල ආහාරයක් වන්නේ. අපි අර පෝෂක පදාර්ථ ගැන කතා කරානේ. එතෙන්දී අපිට මේදය හම්බ වෙනවා. මේදය බහුල ආහාරයක් වන්නේ. උත්තරයේ අංක එක මේදය කියන අය උත්තරේ වන්න පුතේ. කලින් උත්තරේ උපය වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අර පේපරේ නැති අය විතරයි මේ පිළිතුරු සපයන. මාගරින් කියන අය, කිරි කියන අය අංක දෙක දාලා මැසේජ් කරන්න. තුන විතර කියන අය අංක තුන දාලා මැසේජ් කරන්න. පුතේ අපි දන්නවා අපි කාලයේ ගත වෙනකොට ප්‍රමාණය විශාල වෙනවා. මේකටනේ වර්ධනය කියන්නේ. ඔයාලා චූටිම කාලේ දාපු වලල්ල දැන් ඔයාලගේ අතට දාන්න බෑ. ඔයාලා චූටි කාලේ ඇඳපු ඇඳුමක්
ඔයාලට දැන් අඳින්න බෑ. ඇයි? ඔයාලා වර්ධනීය වෙලා තියෙන්නේ. ඒ වලල්ල, ඒ ඇඳුම, සපත්තුව කාලයත් එක්ක විශාල වෙලා නැහැ. ඔයාලා වර්ධනීය වෙලා. ඒ වර්ධනීය උනේ ඔයාලගේ අම්මලා තාත්තලා ඔයාලට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ආහාර ලබා දුන්න නිසා. ජීවියෙක් වර්ධනීය වෙන්න ආහාර කියන්නේ පුතේ ඉතා අත්‍යවශ්‍ය දෙයක්. එතකොට මේ ගන්න ආහාර වේල සම බල ආහාර වේලක් වෙනවා. මේ ගන්න ආහාර වේල සම බල ආහාර වේලක් වෙනවා. මේ ආහාර අතර ශක්තිය ලබා දෙන ආහාර, වර්ධනය, ශරීරයේ වර්ධනය කරන ආහාර, ඒ වගේම ශරීරය ආරක්ෂා කරන ආහාර තියෙනවා. ශරීරයේ වර්ධනය කරන ආහාර, ශරීරයේ වර්ධනය කරන ආහාර, ශරීරය ආරක්ෂා කරන ආහාර තියෙනවා. දැන් එතකොට සමබල ආහාර වේලක ඒකනි පුතේ අපි කාබෝහයිඩ්‍රේට් තියෙන්න ඕනි, ලිපිඩ තියෙන්න ඕනි, ප්‍රෝටීන තියෙන්න ඕනි, විටමින් තියෙන්න ඕනි, ඛනිජ ලවණ තියෙන්න ඕනි කියන්නේ. දර පුතේ අපේ ශරීරය වර්ධනය කරන්නේ ප්‍රෝටීන වලින්. ප්‍රෝටීන් තියෙන ආහාර. අපේ ශරීරයට ශක්තිය ලබා දෙන්නේ කාබෝහයිඩ්‍රේට් සහ තෙල්. තෙල් සහ මේදේ තියෙන ආහාර වලින් තමයි අපිට ශක්තිය ලබා දෙන්නේ. විටමින් හා ඛනිජ ලවණ වලින් කරන්නේ අපිව අපේ ශරීරය ආරක්ෂා කරන. එතකොට මේ මේදය බහුල ආහාර වල මේ ලිපිඩය කියන දේ තමයි අන්තර්ගත වෙන්නේ. එතකොට මේ දීලා තියෙන ආහාර වලින් ඔයාලගෙන් අහන්නේ මේදය බහුලව තියෙන ආහාරය මොකක්ද කියලා. හරි, අපේ දුවල පුතාලා පිළිතුරු එවලා තියෙන්නේ, අපි බලමු ඔයාලගේ උත්තරේ හරිද කියලා. මේදය බහුල ආහාරයක් වන්නේ මේ ප්‍රශ්න අතරින් මාගරින් කියන්නේ. පුතේ මාගරින් විතරක් නෙවෙයි, කජු, පොල්, පොල් තෙල්, ඊට පස්සේ මාගරින්, වටර්, පළ වගේ ආහාර. ආයි කියන්නම්, කජු, පොල්, පොල් තෙල්, මාගරින්, වටර්, පළ වගේ ආහාරවල පුතේ අපිට මේදය බහුලව දකින්නට පුළුවන්. ඊට අමතරව පුතේ අලිගැට පේර, චීස් ඒ වගේ ආහාරවල මේදය බහුලව තියෙනවා. කො බලන්න මේ ලකුණ දාන්න බලන්න උත්තරේ හරි අය. අය බලමු කී දෙනෙක් ඉන්නවද කියලා. දැන් මේ වෙලාවේ අපේ පන්තිය 413ක් සූම් හරහා විතර සම්බන්ධ වෙනවා. ඒ වගේම ඔයාලට සයන්ස් විත් ජනිත් කියන YouTube channel එකකින් මේ පාඩම නරඹන්න පුළුවන්. ඉතින් පහුගිය පාඩම අපි දැක්ක 1000කට වඩා අධික සංඛ්‍යාවක් දරුවෝ නරඹලා තිබ්බා, පිළිතුරු සපයලා තිබ්බා. ඉතින් ඔයාලා YouTube එකෙන් පාඩම බැලුවත්, Zoom හරහා පාඩම බැලුවත් අනිවාර්යයෙන්ම පිළිතුරු කමෙන්ට් කිරීම කරන්න ඕනේ. ඉතින් YouTube එකෙන් පාඩම දානකොටත් පුතේ මේ වෙලාවේ අපි රැඳී ඉන්නවා, අපි දවසක් දෙනවා ඔයාලට පාඩම දෙන. ඒ වෙලාවේදී පුතේ ඔයාලා YouTube එකේ නම් හිරවීමක් වෙන්නේ නැති නිසා ප්‍රශ්න වලට වෙන වෙනම පිළිතුරු සපයන්න අපි ඒවයේ හරි වැරදි නිවැරදි භාවය මේ වෙන ඉමේලෙම අපි සඳහලා දෙනවා. ඒ වගේම පරිසරයේ විභාගයක් තිබ්බනේ අපි මිනිත්තු 15 ප්‍රශ්න 30ක්. ඒකේ දෙවෙනි කොටස දෙවෙනි විභාගය අපි අගෝස්තු මාසේ 25 වෙනිදා පවත්වනවා. මිනිත්තු 15 ප්‍රශ්න 30ක් කියන ඒ වැඩසටහන. එතකොට ඒකත් එක්කම අගෝස්තු 20 වෙනිදා අපි ඔයාලට කලින් විභාගෙ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ස්ථාන තෝරලා ඒ අවශ්‍ය තෑගි ලබා දෙනවා. ඉතින් ඒ සඳහා සූදානම් වෙලා ඉන්න කියලා කියනවා. අපි එහෙමනම් අපි බලමු පුතේ අද කතා කරන මීළඟ ප්‍රශ්නය මොකක්ද කියලා. හරි, දැන් බලමු. ප්‍රෝටීන් බහුල සාකමය ආහාර. ප්‍රෝටීන් අපි දන්නවා මස් මාළු වලදී පුතේ ගොඩාක් ප්‍රෝටීන තියෙන්නේ. දැන් මෙතන අහන්නේ ප්‍රෝටීන් බහුලව තියෙන සාකමය ආහාරයක්. දැන් අපි දන්නවා සමහර අය ඉන්නවා වෙජිටේරියන්. එයාලා මස් මාළු කන්නේ නැහැ. ඒකර එයාලට කොහොමද ප්‍රෝටීන් ලැබෙන්නේ? උත්තරේ අංක 1 බෝච් කියන අය අංක 1 දාලා මැසේජ් කරන්න. උත්තරේ අංක 2 නිවිති කියන අය අංක 2 දාලා මැසේජ් කරන්න. උත්තරේ අංක 3 සම්පලා කියන අය අංක 3 දාලා මැසේජ් කරන්න. ප්‍රෝටීන් බහුල සාකමය ආහාර. ඔව්, ඔයාලා ගොඩක් දෙනා තෝරන පිළිතුර නිවැරදි.
ඒ වගේම වැරදි පිළිතුරු තෝරන දරුවොත් කීප දෙනෙක්ම අපිට දකින්න පුළුවන්. ඉතින් අපේ ආදරණීය දෙමව්පියෝ මෙතන ඉන්නවා නම් චුට්ටක් බලන්න, ගොඩක් අයගේ හරියන පිළිතුරු ඔබේ දරුවගේ වරදිනවා නම් එතනදී ඔබ සැලකිලිමත් විය යුතුයි. අර ශිෂ්‍යත් විභාගයෙන් 190ක් 200ක් ගන්න දරුවන්ට මේ වරදින ප්‍රශ්නෙත් ඇති. අර මං හැමදාම කියනවා ලේසිම ලකුණු 30 තමයි මේ පරිසරයෙන් ගන්න ඕනි. ප්‍රශ්න පත්‍රයේ තුලමනේ හිතන්න තියෙන උත්තර ටිකක් තියෙනවා ප්‍රශ්නෙත්. අකුරු කැත වෙන්නේ නැහැ, නල නල ભેද බලපාන්නේ නැහැ, සංඥක මුක්තද බලපාන්නේ නැහැ. නිසා මේ 30 ගන්නම ඕන. මෙතන තියෙන ප්‍රෝටීන් බහුලම ආහාරයෙන් තමයි පුතේ මේ දීලා තියෙන පිළිතුරු අතරින් බෝංචි. පුතේ බෝංචි විතරක් නෙවෙයි, කඩල, මුරුංගා, සෝයා, මුං ඇට, පරිප්පු වගේ දේවල් පුතේ අපි කියනවා ප්‍රෝටීන් බහුලම ආහාර කියලා. ඊට අමතරව පුතේ දිලීරයක් වෙන බිම්මල් අපි කියන්නේ හතු කියලා. ඒකත් ඉතාම ප්‍රෝටීන බහුල ආහාරය. ඒතර ඒ දැන් දිලීරයක් කිව්වහම පුතේ ඒක අපි මාංශ නොවන කියන ප්‍රශ්නයක් අපිට එතනදී ගන්න පුළුවන් බිම්මල් කියන එක. ඉතින් අපි ඒවා දැනගන්න ඕනේ. සෝයාවල තියෙනවද කියලා අහලා තියෙනවා රෙහානා ඔබතේ. සෝයාවල තියෙනවා ප්‍රෝටීන්. ඊගා ප්‍රශ්නට යන් අපි යකඩ ගැනයි අහන්නේ. යකඩ බහුලව ඇති ආහාරයකි. උත්තරේ අංක එක සාරණ කියන අය, උත්තරේ අංක දෙක ගස් ලබු කියන අය, උත්තරේ අංක තුන බණ්ඩක්කා කියන අය මේ දීලා තියෙන පිළිතුරු වලින් යකඩ බහුල ආහාරය. තොඩේ මෙතනදී අපි කතා කරන්නේ මේ ශාකමය ආහාර ගැන. යකඩ බහුල ආහාර. හරි, දරුවෙක් සර් ප්‍රශ්නයක් තියෙනවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා පුතේ ප්‍රශ්නේ වන්න. එමත් නැත්නම් ඔයාලට දුරකථන අංක පහක් දීලා ඇති මේ වැඩසටහන තුළ මොනවා හරි පන්ති ගැටලුවක් තියෙනවා නම් දැනුවත් දුරකථන අංක ලබා දීලා ඇති. දුරකථන අංකයකට දුරකථන ඇමතුමක් ලබා දුන්නත් ඔයාලට ඒ අදාළ ගැටලුව විසඳ ගන්න පුළුවන්. පොතේ මෙතන තියෙන යකඩ අහුල බා යකඩ බහුලව තියෙන ආහාරය තමයි සාරණ. දැන් අපි යමු 209 වෙනි ප්‍රශ්නයට. බලන්න ඊට කලින් යකඩ බහුල ආහාර මතක තියාගන්න පොඩි කවියක් තියෙනවා. තද කොළ පැහැ එළවලු කව කව්පි කඩල පරිප්පු මස්මාලුද බෝංචි යකඩ ජයට තිබේ. තද කොළ පැහැ එළවලු කව්පි කඩල පරිප්පු මස්මාලුද බෝංචි යකඩ ජයට තිබේ. ඔයාලට මතක තියාගන්න පහසු වෙන්න තමයි ඒක මතක තියාගන්න බොහොම පහසු වෙයි. කවිය මතක තියාගත්තා නම් හරි. අපි යන් ඊගාව ප්‍රශ්නෙට. දෙහිවල බහුලව ඇති විටමින් වර්ගයකි. උත්තරේ අංක එක විටමින් D කියන අය, උත්තරේ අංක දෙක විටමින් C කියන අය, උත්තරේ අංක තුන විටමින් D කියන අය. දෙහිවල බහුලව තියෙන විටමීනේ මොකක්ද කියලා අහන්න. හරි, ගොඩක් දුවල පුතාලා නිවැරදි පිළිතුර තෝරනවා. ඔබතේ දෙහිවල වැඩිපුර තියෙන්නේ විටමින් C. අපි යමු අද දවසේ අපි කතා කරන ඊළඟ ප්‍රශ්නයට. බලන්න ඊට කලින් විටමින් C තියෙන ආහාර ගැන ඕගොල්ලන්ට පොඩි කවි පන්තියක් දීලා තියෙනවා. චුට්ටක් හැමෝම අපිත් එක්ක සම්බන්ධ වෙ බලන්න. නෙල්ලි දොඩම් ඇඹුල්ලු පේර හරිම රසයිලු කජු කුහුලන් රතුයිලු විටමින් C තිබෙයිලු. හරි, මාත් එක්ක කියම් බලන්න පුතාලා මේක බලාගෙන. දැන් මම බලාගෙන ඉන්නේ කැමරාව ඔන් කරගෙන ඉන්න දරු පිළිබඳව. සද්දෙට කියන්න ඕනේ ආයි වහලේ උඩ යන්න ගෙදර. එද බිනිදි ජනුලි කියම් බලන්න කට්ටියත් එක්ක ඔන්න 1 2 3. හරි, පටන් ගමු. පුතාලා පටන් ගන්න බලන්න, හයියෙන් උත්තර දෙන්න.
හරි, අහබෝපාරක් කියමු පුතේ, විහාරක් කියමු බලන්න. නෙල්ලි දොඩම් ඇඹුල්ලු පේර හරිම රසයිලු, අජු කුහුලන් රතුයිලු, විටමින් සී තිබෙයිලු. අහබෝපාරක් තව එක, එම එක පාරක් කියලා අපි ඊගා ප්‍රශ්නයක්. නෙල්ලි දොඩම් ඇඹුල්ලු පේර හරිම රසයිලු, අජු කුහුලන් රතුයිලු, විටමින් සී තියෙයිලු. හරි, එහෙනම් අපි ඊගා ප්‍රශ්නයට යමු. අපි කතා කරන ඊළඟ ප්‍රශ්නය අද දවසේ, යකඩ බහුලව ඇති ආහාරය කියන යකඩ වලින් තවත් ප්‍රශ්නයක්. උත්තරේ අංක එක කිරියාගුණ පොළ කියන අය, උත්තරේ අංක දෙක බත් කියන අය, උත්තරේ අංක තුන පොල් කියන අය. යකඩ බහුලව ඇති ආහාරය. එවන බලන්න පුතාලා උත්තර. උත්තර 415ක් විතර එන්න ඕනි. ඔ පුතේ මේ දීලා තියෙන ආහාර වලින් යකඩ බහුලව තියෙන්නේ පුතේ සාරණ වල. සාරණ විතරක් නෙවෙයි, සාරණ මුන්නට. සෝරි, 210 වෙනි ප්‍රශ්නේ, 208 වෙනි ප්‍රශ්නේ බලාගෙන මම කියවේ. හරි, 210 මේ මේ තියෙන ආහාර වලින් පුතේ කිරියාගුණ පොළවල තමයි යකඩ බහුලව තියෙන්නේ. ඊට අමතරව සාරණ මුන්නට මුගුනේ වෙන්න කිරියාගුණ, ඒ වගේම පරිප්පු උඳු වගේ ආහාරවලත් යකඩ බහුලව තියෙනවා. හරි, එහෙනම් මගේ ආදරණීය දුවල පුතාලා, එවන්න බලන්න 10න් කීයක් හරිද කියලා. මේක නම් හැමෝම එවන්න ඕනි. يعني ඔයාලගේ ලිව්ව උත්තර 10න් කීයක් හරිද කියන කාරණාව. මෙතිදු කීයක් හරිද? මෙතිදු විහාර කීයක් හරිද? විහාරා මයික් කන් කරන්න බෑනේ පුතේ, අතින් පෙන්නන්න. අර සුපිරි පෙන්නන්නේ සුපුනගේ 8ක් හරි. විහාරගේ 9ක් හරි. බොහොම හොඳයි. ගොඩක් අයගේ 10න් 10 හරි නේද? බොහොම හොඳයි. වෙරි ගුඩ්. එහෙම තමයි වෙන්න ඕනේ. දැන් ටික ටික අපේ උත්තර හරියනවා නේද? දැන් ටික ටික අපේ උත්තර හරියනවා. කොහෙද මේ දෙන්නෙක් ඉන්නේ? සෙනදි. සෙනදි සනිදි ඉමන්සා පුතේ නිවුන්නුද නැත්නම් යාළුවෙක්ද? සනිදි හරි. ගොඩක් අයගේ 10න් 10 හරි. තුනන් තුලන්යා ඉන්නවා. නෙතුලිගේ 7යි, ගණිදුගේ 9යි. හරි, ගොඩක් අය උත්තරේ වෙනවා. කවුරු හරි දෙන්නවා, මොනවා හරි ලියලත් මට ඒක බලා ගන්න බැරි වුණා. හරි, වෙරි ගුඩ්. බොහොම හොඳයි. අපේ දුවල පුතාලා, අපේ අම්මලත් ඉන්නවා පේනවා. ඒක තමයි වඩා වැදගත් වෙන්නේ. කවුරු හරි දෙමව්පියෙක් රැඳී ඉන්නවා කියන්නේ තාම වටිනවා. මොකද එතකොට අපි කතා කරන්නේ හොඳින් අහගන්න පුළුවන්, අපි කියා දෙන ඒවා අහගන්න පුළුවන්. ඉතින් ඒ වගේ කවුරු හරි දෙමව්පියෙක් සහභාගී වෙන එක ඉතාම වටිනවා මේ වගේ වැඩසටහනකට. හරි, එහෙමනම් අපි පුතේ බලමු අද දවසේ 210 වෙනි ප්‍රශ්නේ ඉඳලා 215 වෙනි ප්‍රශ්නේ දක්වා ඔබේ පිළිතුරු ප්‍රශ්න පත්‍රයේ තියන අය එවන්න බලන්න. ප්‍රශ්න පත්‍රයේ තියන අය 210 ඉඳලා 15 වෙනකම් උත්තර එවන්න. ප්‍රශ්න පත්‍රයේ නැති දරුවෝ සමහරක් වෙලාවට අපේ WhatsApp group එක නැති නිසා වෙන්නේ නැති, ඔයාලට ප්‍රශ්න පත්‍රේ ලබා ගන්න විදිහක් නැති උනේ. පුතේ ඔයාලා මම මෙන්න මේ කියන නම්බර් එකට WhatsApp message එකක් එවන්න. ඔයාගේ නමයි පාසලයි කියලා පන්තියයි. එතකොට අපි ඔයාලව ඒ අපේ group එකට සම්බන්ධ කරගෙන ඔයාලට ඒ ප්‍රශ්න පත්‍රය ලබා දෙනවා. 077 80 90 937 077 80 90 937 කියන අංකයට. දැන් අනිත් දරුවෝ උත්තරේ එවන්න ඕනේ. දැන් 420කට ආසන සංඛ්‍යාවක් දුවලා පුතාලා අපිත් එක්ක මේ මොහොතේ රැඳී ඉන්නවා. එතකොට මේ 420 උත්තර 420ක් එවන්න ඉබේ. මේ සතිය ආපු අය වුණා 20 දෙනෙක් ඇති. ඒ 400ම අලුතේ අපිත් එක්ක ගිය සතියේ සම්බන්ධ වෙච්ච අය. ඉතින් ඉතුරු හැමෝම පිළිතුරු එවන්න ඕනි. ඒ වගේම YouTube එකෙන් සම්බන්ධ වෙන දරුවෝ උත්තර එවන්න ඕනි පුතේ. එවන්න නැතුව බෑ. ඒ වගේම ඔයාලා YouTube එකට ගියාම ඒ අපේ channel එක subscribe කරලා තියාගන්න පුතේ. එතකොට අපි
විවිධ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා දානවා. ඒවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේ අපේ දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ බලවත් ඉල්ලීමට අපි පටන් ගන්නවා අගෝස්තු මාසේ 25 වෙනිදා ඉඳලා 6, 7, 8, 9, 10, 11 කියන පන්ති පහටම මේ විදිහටම නොමිලේ කරන්නේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක්. ඒ කියන්නේ පාඩම නෙවෙයි, විද්‍යාව පන්තිය උගන්වන එක නෙවෙයි, ඔයාලා යන ක්ලාස් එකට ඒ විදිහටම යන්න අපි ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනවා. ඒක YouTube එක හරහාමයි දෙන්නේ, මේ වගේ Zoom වලින් කරන්නේ නැහැ. එතකොට ඒවටත් සහභාගී වෙන්න පුළුවන්. මුලින්ම ඒවත් මුදල් අරගෙන කරන ඒවා නෙවෙයි. හරි, එහෙනම් අපි යම් ඊගාව ප්‍රශ්නට දැන් ඉතින් වෙලාව දුන්නා හොඳටම ප්‍රමාණවත් නිසා. එමනම් යම් අපි මේ යකඩ කවියට ගිහිල්ලා එතනින් එහා පැත්තට ඊගාව ප්‍රශ්නට. පද කොළ පැහැ එළවලු කව්පි කඩල පරිප්පු මස්මාලුද බෝංචි යකඩ ජයට තිබේලු. හරි, කියම් බලන්න හැමෝම හයියෙන් නේ. මම බලාගෙන ඉන්නේ, කැමරාව ඔන් කරගෙන ඉන්නේ හැමෝම දිහා. වාගෙට කියන්න බෑ, හයියෙන් සද්දෙට කියන්නම ඕන. තද කොළ පැහැ එළවලු කව්පි කඩල පරිප්පු මස්මාලුද බෝංචි යකඩ ජයට තිබේලු. කියන බලන්න හයියෙන්. තද කොළ පැහැ එළවලු කව්පි කඩල පරිප්පු මස්මාලුද බෝංචි යකඩ ජයට තිබේ. අන්න ප්‍රශ්නේ ගිල්ලලා ගියා. අපි එනවා ඊගාව ප්‍රශ්නෙට. වර්ධක ආහාර වන්නේ, වර්ධක ආහාරයක් වෙන්නේ මොකක්ද කියලා අහන්න පුතේ. එක මේද සහිත ආහාර, දෙක ප්‍රෝටීන් සහිත ආහාර, තුන ඛනිජ ලවණ සහිත ආහාර. එවන්න බලන්න පුතාලෝ ආගි උත්තරේ. වර්ධක ආහාරයක් වන්නේ, මම අර කලින් මතක් කරේ ඔයාලට, වර්ධක ආහාර තියෙනවා, ඊට පස්සේ අපේ ශරීරය ආරක්ෂා කරන ආහාර තියෙනවා, ඒ වගේ විවිධ ආහාර වර්ග තියෙනවා. දැන් මෙතන අහන්නේ වර්ධක ආහාරයක් වෙන්නේ මොකක්ද කියලා. පුතේ අපේ ශරීරය වර්ධනය ප්‍රමාණයෙන් විශාල කිරීම කෙරෙහි බලපාන්නේ පුතේ ප්‍රෝටීන සහිත ආහාර වර්ධක. වරද්දපු උත්තරේ වැරදිච්ච දුවල පුතාලා හිටියා කීප දෙනෙක්ම. පුතේ චුට්ටක් ඒක බලන්න, අපේ දෙමව්පියොත් ඉන්නයි බලන්න. ඔන්න අපේ දරුවෝ ගොඩක් වරද්දපු ප්‍රශ්නයක් මේ වර්ධක ආහාරයක් වන්නේ කියන්නේ. අපේ දරුවෝ චුට්ටක් බලන්න මේ ඒ ආහාර වර්ග ටික අඳුරනවද කියන එක. අපේ අම්මලා තාත්තලා, ඒ කියන්නේ මේක හොඳ නියැලියක්. දරුවෝ 500ක් 600ක් එක්ක අපි ප්‍රශ්නයක් කතා කරනකොට අපිට පේනවනේ ළමයි උත්තරේ තෝරන ආකාරය. ඒකට හැමෝම උත්තරේ තෝරන එක වරදිනවා නම් ඒක ගැටලුවක් නේ. අපි දන්නවා ශක්තිය ලබා දෙන ආහාර, වර්ධනය වෙන ආහාර සහ ශරීරය ආරක්ෂා කරන ආහාර කියලා ආහාර වර්ග තුනකට බෙදෙනවා. ඒකට පුතේ ශරීරය වර්ධනය කිරීම සඳහා වැදගත් වෙන්නේ ප්‍රෝටීන් සහිත ආහාර. හරි, අපි යන් 212 වෙනි ප්‍රශ්නය. ශරීරය තරබාරු වෙන්න, ශරීරය තරබාරු වෙන්න හේතුවන්ින් කුමන, මේකෙන් මොකක් අඩංගු ආහාර දහනවා ශරීරයේ තරබාරු වෙන්න බලපාන්නේ. දන්නවනේ සමහර අය ඉන්නවා මේ සයිස් නේ, ඒ සයිස් වෙන්න බලපාන්නේ මොන ආහාරද කියලා අහන්නේ. උත්තරේ අංක එක ප්‍රෝටීන් බහුල ආහාර කියන අය, උත්තරේ අංක දෙක විටමින් බහුල ආහාර කියන අය, උත්තරේ අංක තුන කාබෝහයිඩ්‍රේට් කියන ආහාර කියන අය. මෙතනින් අහන්නේ ශරීරයේ තරබාරු වෙන්න බලපාන්නේ, නැත්නම් ශරීරයේ ප්‍රමාණයෙන් ගොඩක් විශාල වෙන්න බලපාන්නේ මොන ආහාරයේද, මොන ආහාර වර්ගයේද කියලා. ශරීරයේ තරබාරු වීමට හේතු වන්නේ මේ කුමක් අඩංගු ආහාර වර්ගයේද කියන. ඔබ පුතේ ඔයාලා තෝරන උත්තරේ හරි. කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර තමයි ශරීරයේ වර්ධනය සඳහා වැදගත් වෙන්නේ. දැන් බලන්න මේ කවිය නම් අපි කලිනුත් ඔයාලත් එක්ක කතා කරා. මේ අපි කතා කරන්නේ මේ ආහාර, ඔය ආහාර වර්ග ගැන. ප්‍රෝටීන් සපිරුණු ආහාරවලටයි කියන්නේ වර්ධක ආහාර, කාබෝහයිඩ්‍රේට් මේදේ දෙකමයි සත්තිජනක කියන ආහාර, ඛනිජ ලවණ විටමින් යන දෙකටයි කියන්නේ ආරක්ෂක ආහාර, ජලයත් සමගින් නිසි ලෙස මුසුවී ගුණ දෙනවා සමබල ආහාර. එම්බලන්න මාත් එක හැමෝම
අපේ හැම දුවෙක් පුතෙක්ම කියන්න ඕනි මාත් එක්ක. ඊට පස්සේ තනියෙන් කියන්නත් දෙනවා මම බලාගෙන ඉන්නේ. සත්‍යෙට කියන්න ඕනි. කම්මැලි කමට ඉන්න බෑ. හරි හැමෝම නැගිටින්න. විනාඩියකට හැමෝම නැගිටින්න බලන්න. දැන් මම බලාගෙන ඉන්නේ නැගිටිනවද නැද්ද කියන එක සත්‍යෙට හයියෙන් කියන්න ඕනි. මේක වැදගත්. දැන් අද අපි කතා කරන්නේ මේ ආහාර ගැන. එතකොට අපි දන්නවා ශක්තිජනක ආහාර, මේ ආරක්ෂක ආහාර, වර්ධක ආහාර කියලා ආහාර වර්ග තුනක් තියෙනවා. එතකොට මේ ආහාර වර්ග තුන ගැන කියන්නේ අපි දරුවෝ ගොඩක් මේ වැරද්දුවා අපි දැක්ක ප්‍රශ්න. ඉතින් මේ වැරදීමට තිත මේ කවියේ අපිට තියාගන්න පුළුවන්. හරි කියමු බලන්න හැමෝම නැකිටලා මේ සද්දේට කියමු බලන්න මාත් එක්ක. මට ලස්සනට කවි කියන්න බෑ, ඒ වුණාට ට්‍රයි කරමු ආලත් එක්ක. ප්‍රෝටීන් සපිරුණු ආහාරවලටයි කියන්නේ වර්ධක ආහාර, කාබෝහයිඩ්‍රේට් මේදේ දෙකමයි ශක්තිජනක කියන ආහාර, ඛනිජ ලවණ විටමින් යන දෙකටයි කියන්නේ ආරක්ෂක ආහාර, ජලයත් සමගින් නිසිලස මුසු වී ಗುಣ දෙනවා සමබල ආහාර. අපවරකේ බලන්න ප්‍රෝටීන් සපිරුණු ආහාරවලටයි කියන්නේ වර්ධක ආහාර, කාබෝහයිඩ්‍රේට් මේ දේ දෙකමයි ශක්තිජනක කියන ආහාර, ඛනිජ ලවණ විටමින් යන දෙකටයි කියන්නේ ආරක්ෂක ආහාර, ජලයත් සමගින් නිසිලස මුසු වී ಗುಣ දෙනවා සමබල ආහාර. හරි කියමු බලන්න. ඔන්න මේ පාර ඔයාලා තනියෙන් කියන වටේ. හරි කැමරා ඔන් කරන්න පුළුවන් හැමෝම ඔන් කරන්න. මම බලාගෙන ඉන්නේ ඔයාලයි තනියෙන් කවිය කියන්නේ. ඔන්න පටන් ගමු. 1 2 3. හරි කියමු බලන්න. නැගිටලා කියන්නේ නැත්තම් නිදි නින්දෙම යනවා. හරි කියමු දේ ඔන්න 1 2 3. හරි කිය. චාලක හයියෙන් කියන්න චාලක. හරි අපි යම් ඊගා ප්‍රශ්නෙට විමුක්ති නම් දිව නැගිට පාර නේද විමුක්ති. හරි බලමු ඊගා ප්‍රශ්නේ මොකක්ද කියන්නේ කියලා. අපි අද දවසේ කතා කරන ඊළඟ ප්‍රශ්නය 212 වෙනි ප්‍රශ්නය අපි කතා කරා. 213 වෙනි ප්‍රශ්නයටයි අපි යන්නට ඕනි. අස්ථි නිරෝගී වීමට නම් වැඩිපුර ගත යුතු විටමින් වර්ගය, අස්ති නිරෝගීව තබා ගන්න වැඩිපුර ගන්න ඕනේ විටමින් ඒ අහන්නේ. උත්තරයේ අංක 1 විටමින් A කියන අය අංක 1 දාලා මැසේජ් කරන්න. උත්තරයේ අංක 2 විටමින් B කියන අය අංක 2 දාලා මැසේජ් කරන්න. උත්තරයේ අංක 3 විටමින් D කියන අය අංක 3 දාලා මැසේජ් කරන්න. එවන්න බලන්න පුතේ උත්තර 1 එවනවා, උත්තරේ 3 එවනවා නේ, උත්තරේ දෙකක් එවනවා. 1 2 3 3ම තෝරනවා අපේ දුවල පුතාලා. ඉන්න අපේ දෙමව්පියෝ ඉන්න මේ වෙලාවේ දෙමව්පියෝ සහභාගී වෙලා ඉන්න දරු මේ දෙමව්පියන්ට මතක් කරන්නේ මේ ප්‍රශ්නේ දරුව ගොඩක් වරද්දන ප්‍රශ්නයක්. ඔබේ දරුවත් වරද්දනවා නම් ශිෂ්‍යත්ව විභාගෙදී අර ඉහළ ලකුණු අතරට එන්න අපහසු වෙන්නට පුළුවන්. ඒ නිසා ඒක අපි දරුවගේ නිවැරදි කරමු. ඒ කියන්නේ පෝෂක පදාර්ථ පිළිබඳව දරුවන්ගේ දැනුමේ පොඩි අඩුවක් තියෙනවා. අපේ අස්ථි නිරෝගීව තියාගන්න නම් අපි ගන්න ඕනේ විටමීනේ තමයි විටමින් D. විටමින් D. හරි අපි යමු ඊගාව ප්‍රශ්නෙට. 214 වෙනි ප්‍රශ්නෙට අමුවෙන් සලාදයක් ලෙස ආහාරයට ගත හැකි එළවලෝකි. 1 වම්බටු, 2 පිපිඤ්ඤා, 3 එළබටු. අමුවෙන් සලාද හදලා කන්න පුළුවන්ද වම්බටු? අමුවෙන් සලාද හදලා කන්න පුළුවන්ද එළබටු? වම්බටුත් ගන්න බෑ, එළබටුත් ගන්න බෑ. ඒක නම් වරදින්නේ නෑ කාටවත්. බොහොම පහසුයි. පිපිඤ්ඤා, පිපිඤ්ඤා. අපි යමු ඊගාව ප්‍රශ්නයට. මුඛය ආශ්‍රිතව සිදුවන විදුරුමස් දියවීම කුමන විටමීනයක හිඟ කමින් සිදුවේද? 1 විටමින් A කියන අය, 2 විටමින් B කියන අය,
තුන විටමින් සී කියන අය. එවන්න බලන්න පුතේ උත්තර. එක තෝරනවා, එක දෙක තුන, තුනම එනවා. ආහාර ගැන නම් අපේ දරුවන්ගේ දැනුම ටිකක් මදි වගේ. අපි ඉස්සරහට මේකේ ප්‍රශ්න ටිකක් වැඩියෙන් කතා කරමු පුතේ. පුතේ මුඛය ආශ්‍රිතව විදුරු මස් වල ලේ ගැලීම වගේ රෝග ඇති වෙන්නේ විටමින් සී කියන ඒ විටමින් සී අඩු වුණාම තමයි ඒක සිද්ධ වෙන්නේ. ඔයාලා දන්නවද මේක හොයාගත්තේ කොහොමද කියලා? පුතේ ඔය නැව් වල ගමන් කිරීම තියෙනවනේ. දැන් නැවක ගමන් කරනකොට සාමාන්‍යයෙන් මාස 3ක් මාස 6ක් ඒ වගේ කාලයක් ගොඩබිමට එන්නේ නැතුවම තමයි ගමන් කරන්නේ. අපි දන්නවා ඒ නැවකට ලඟ කඩේකට ගිහිල්ලා අපි අවසන් බඩු අරන් එනවා වගේ බඩු ගේන්න බෑ. එතකොට මේ නැවේ ගමන් කරන හැමෝටම වගේ ළඟ ළඟ ඔය විදුරු මස් වල ලේ ගැලීම, දත් මුල් දියවීම, දත් සෙලවෙන්න ගැනීම ඒ වගේ දේවල් ඇති වෙලා තියෙනවා. ඊළඟට මේ නැවක කාර්ය මණ්ඩලයක් වුවම් පුතේ 3400ක්නේ, ඊට වඩා යන 2000 යන නැවුත් තියෙනවා. එතකොට මේකත් එක්ක මේගොල්ලෝ හෙව්වා මේගොල්ලන්ගේ කෑමවල මොන පෝෂක පදාර්ථය අඩු වෙච්ච හින්දාද මේ ඔක්කොගෙම දත්වලට ප්‍රශ්නයක් ආවේ කියලා. අන්න එතින්දි තමයි හොයාගන්නේ විටමින් සී වැදගත් වෙනවා. දත් ටික පරිස්සම් කරගන්න, විදුරු මස් ටික පරිස්සම් කරගන්න එදායින් පස්සේ තමයි මේ මේ විටමින් සී සහිත ආහාර නැත්තම් අපේ දත් වලට ප්‍රශ්නයක් වෙනවා කියන එක හොයාගන්නේ. හරි, එහෙමනම් අපි යමු ඊගා ප්‍රශ්නයට. මම මේ වැඩිදුර දැනුමට වාට එක ඉදිරිපත් කරේ. ඊගා ප්‍රශ්නයට යම් පුතේ 216 වෙනි ප්‍රශ්නය අපි අද දවසේ කතා කරන ඊළඟ ප්‍රශ්නේ 216 ඉඳලා පුතේ ප්‍රශ්න පත්‍රයේ තියෙන දුවල පුතාලා උත්තරේ වන්න 216 ඉඳලා 220 දක්වා. ඒ හැමෝම උත්තර එවන්න ඕනි ප්‍රශ්න පත්‍රයේ තියෙන, නැත්නම් නිදිමත හැදෙනවා ටික වෙලාවක් යනකොට. හැත්ත දෙනෙක් උත්තර එවලා තියෙනවා මේ වෙනකොට. තව එවන්න ඕනි පුතේ 372 දෙනෙක් විතර උත්තර. ඉක්මන් කරන්න. 216 ඉඳලා 220 දක්වා පිළිතුරුයි අපි ඔබෙන් ඉල්ලන්නේ. අර එකවර පිළිතුරු වලට පුතේ මේ විශාල ප්‍රමාණයක් එකවර පිළිතුරු සපයනකොට ඔයාලගේ ෆෝන් එකම ලොක් වෙනවා. ඒක උත්තරේ කොටනවා මිසක් මං කියන එක අහගෙන ඉන්න වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ඔයාලට කියන්නේ මේ උත්තර ටික එවලා යන්න කියලා. ඒ සියලුම දේවල් අපි පන්තිය කරගෙන යන අතර දෙමව්පියන් විසින් අපිට දක්වන යෝජනා. ඉතින් අපි මේ යෝජනා හැම එකක්ම පුළුවන් යහපත් හැම යෝජනාවක්ම අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපිට දෙමව්පිය උදව් කරනවා, විශේෂයෙන්ම මේ ඔය අපේ WhatsApp group එක තියාගෙන ඉන්න ඒ වගේ දේවල් වලට හදිස්සි සමාවකට මම ඒ නැති වෙලාවට ඒවට ඒ ප්‍රශ්න උත්තර ඒගොල්ලෝ දන්නේවා යොමු කරනවා. ඉතින් ඉතාම ස්තුතියි ඒ දේවල් වලට. අපි යමු අද දවසේ ඊගාව ප්‍රශ්නයට. උත්තරේ අංක 1 කැල්සියම් කියන අය, උත්තරේ අංක 2 මේදය කියන අය, උත්තරේ අංක 3 ප්‍රෝටීන කියන අය. නියපොතු දිරායම් ඇති වෙන්නේ කුමන පෝෂක පදාර්ථය අඩු වුනහමද කියලා අහන්නේ. නියපොතු දිරායම් උතේ කැල්සියම් අඩු වුනහම තමයි අපිට මේ නියපොතු වල ගැටලු ඇති වෙන්නේ. කැල්සියම් දිරා ගියාම තමයි අපිට මේ නියපොතු වල ගැටලු ඇති වෙන්නේ. සමහර දරුවෝ මට මෙතන ඉබලා තියෙනවා මේ
මොනවාද වෙන වෙන විෂයන් වල පුතේ වෙන ප්‍රශ්න මේ අතරේ වන්නපා. ඔයාලා ඉන්න WhatsApp group එකේ මම ඉන්නවනේ. ඒ WhatsApp group එකට මට message එකක් දාන්න, මම ඒවට උත්තර සපයන්නම්. මේ වෙලාවේ මේ සර්වනාම හරි මේ වගේ දේවල් වලට අපි උත්තර දෙන්න ගියොත් එම් පාඩම් කරන්න හම්බ වෙන්නේ නැහැ. හරි. නියපොතු දිරායෑමේ රෝගය ඇතිවන්නේ කුමන කෝෂ පදාර්ථය අඩු වුණාමද කියලා එවලා තියෙනවා පුතේ. කැල්සියම් කියන කෝෂ පදාර්ථය අඩු වුණාම තමයි අපිට මේ නියපොතු වල රෝග ඇති වෙන්නේ. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ශරීරයට අත්‍යවශ්‍ය යකඩ නියමිත ප්‍රමාණවලින් නොලැබීම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. යකඩ අපේ ඇඟට ඕනි ප්‍රමාණයට නාවුත් මොකද වෙන්නේ? මොනවාද හැදින් ලෙඩ කියලා අහන්නේ? එක රක්ත හීනතාවය කියන අය, දෙක ලෙඩ රෝග වලට ඉක්මනින් ගොදුරු වීම, ඒ කියන්නේ ප්‍රතිශක්ති අඩු වීම කියන අය, උත්තරය අංක 3 ශරීරයේ බර අඩු වීම කියන අය. ඔබතේ අපි දන්නවා රක්ත හීනතාවය තමයි ඇති වෙන්නේ ශරීරයට අවශ්‍ය යකඩ නිවැරදිව ඒ අවශ්‍ය ප්‍රමාණයට නොලැබුණොත්. අපි යමු 218 වෙනි ප්‍රශ්නය. කුඩා දරුවන්ට සමහර අවස්ථාවල විසවිය හැකි ආහාරයකි. සමහර අවස්ථාවල, හැම වෙලාවෙම නෙවෙයි. උත්තරේ අංක 1 බත් කියන අය, උත්තරේ අංක 2 අන්නාස කියන අය, උත්තරේ අංක 3 ගස් ලබු කියන අය. ඔයාලගේ උත්තරේ තෝරන්න බලන්න මුදී. දැන් මේ වගේ ප්‍රශ්නකදී අපි දන්නවා මේ ආහාර තුනම මම නම් ආහාරයට ගන්නවා. මම පොඩි කාලෙත් ආහාරයට ගත්තා. ඒ වගේම ඔයාලත් ආහාරයට ගන්නවා ඇති. ඔයාලගේ නංගිලා මල්ලිටත් දෙනවා ඇති. නමුත් සමහර වෙලාවට කුඩාම දරුවන්ට මේ තියෙන ආහාර වලින් එකක් විසිරෙන්න පුළුවන්. ඒ ආහාරය තමයි පුතේ අන්නාස කියන ආහාරය. අපි යමු ඊගාව ප්‍රශ්නයට. අද දවසේ කතා කරන කොළ කැඳ හදන්න ගන්න පුළුවන් කොළ වර්ගයේ මොකක්ද කියලා අහන්නේ 219 වෙනි ප්‍රශ්නයේදී. කොළ කැඳ සාදා ගැනීමට ගත හැකි කොළ වර්ගයේකි. ගන්න කොළ හැද හදන්න කියලා අපි හැම ගහකම කොළ ගන්නනේ නේ. හැම ගහකම කොළ කොළ කැඳ හදලා බොන්නත් බෑ නේ. උත්තරේ අංක 1 දෙහි කොළ කියන අය, 2 ගොටු කොළ කියන අය, 3 එක උග්ගහේ කොළ කියන අය. නිකන් එකමඩ කියලා බලන්නකෝ, අම්මට දෙහි කොළ කැඳක් හදලා දෙන්න පුළුවන්ද කියලා අහලා බලන්නකෝ. නේ සාමාන්‍ය පුතේ අපි ගොටු කොළ වලින් තමයි කැඳ හදන්නේ. ඒක නම් කවුරුවත්ම වැරද්දෙව්වේ නෑ. හැම දරුවෙක්ම නිවැරදිව තේරුවා. අපි යමු අපි ගාවට 220 වෙනි ප්‍රශ්නය. එළවලු හා පළතුරු කපා සීදීමෙන් සිදුවන්නේ. එළවලුයි පළතුරුයි කපල හේතුවත් වෙන්නේ මොකක්ද කියලා අහන්නේ. උත්තරේ අංක 1 පෝෂක ගුණය වැඩි වේ, උත්තරේ අංක 2 පෝෂක ගුණය අඩු වේ, උත්තරේ අංක 3 වඩා පිරිසිදු ආහාර ලැබේ. තෝරන්න බලන්න පුතේ ඔයාලගේ උත්තර. එළවලු පළතුරු හෝදලානේ සාමාන්‍යයෙන් කපන්නේ, කපල හෝදන්නේ නේ. දැන් මෙතන හන්නේ මේකේ අනිත් පැත්තනේ. එළවලු පළතුරු කපනවා, කපල හෝදනවා. කපල හේතුවත් වෙන්නේ මොකක්ද කියලා අහන්න. ඔබතේ පෝෂ ගුණය අඩු වීම තමයි සිද්ධ වෙන්නේ. හරි. දැන් ඔයාලා එවන්න ඕනි 20න් කීයක් හරි ගියාද කියන කාරණාව. නැත්තම් 210 ඉඳලා 220 දක්වා ඔයාලගේ පිළිතුරු වලින් කීයක් හරි ගියාද කියන එකේ වන්න බලන්න මුලින්ම. 20න් කීයක් හරිද පුතේ? 20න් 20ම හරිද, නැත්තම් 10න් 10ම හරිද කියන එක. ඉතින් 20න් 20ම හරි කියන්නේ අම්මේ නේ. දැන් ඔතම තත්පේ සති භාගෙට බොහොම බොහොම දක්ෂව මුණ දෙන්න පුළුවන්. ඉහළ ලකුණු ගන්න පුළුවන් 20න් 20ම හරි කියන්නේ. අපි ගොඩක් දරුවන්ගේ 20න් 20ම හරි 18 17 19 ඒ වගේ පිළිතුරු අපේ දරුවෝ එවනවා. බොහොම හොඳයි, හරි සන්තෝසයි. ඉතින් මේක අපි එන්න එන්න වැඩි කර ගන්න ඕනේ පුතේ, නේද? එන්න එන්න වැඩි කර ගන්න ඕනේ. හරි, ඉතින් කියන්න සන්තෝසයි. මේකත් මතක් කරන්න ඕනේ. දැන් මාත් එක්ක පාසලේදී, මම උගන්නන පාසලේ ගොඩක් දරුවෝ ඇවිල්ලා මාත් එක්ක කතා කරා. හරි සන්තෝසයි. සර් නේද පරිසරයේ පන්තිය කරන්නේ එහෙම කියලා. ඉතින් හරි හොඳයි. ඉතින් අතරමඟදී දරුවෝ ගොඩක් අය කතා කරා.
පාරේ මතක තොටේදී ඉතින් ඔයාලට කොහෙදි හරි මාව දැක්කොත් කවදා හරි දවසක නේ කතා කරන්න. මොකද ඔයාලා ළඟට කතා කරලා නැහැ මේ සූම් වලින් පන්තිය කරගෙන ගියාට නේද? ඔන්න ලබන අවුරුද්දේ ඔයාලා 6 වසරට ගියාම නම් පුතේ විද්‍යාව ඉගෙන ගන්න පුළුවන් අපෙන් ගුණකෙවල සරසවි උසස් අධ්‍යාපන ආයතනයෙන් වගේම රත්නපුර සත්‍ර ආයතනයෙන්. දැන් ඔයාලා අපි හඳුරන්නේ නැහැනේ. ඒ නිසා පාරේදී මඟ තොටේදී දැක්කොත් කවුරු හරි එතේ අමතක කරන්න එපා නේ. මට හඳුර ගන්න බැරි වෙයි අනිවාර්යෙන්ම. ඔයාලා ඇවිල්ලා කතා කරන්න. එතකොට මම ඔයාලව හඳුර ගනී. හරි. අපි යමු 221 වෙනි ප්‍රශ්නයට. 221 වෙනි ප්‍රශ්නයට අපි යමු. අම්මේ කේන්ති කියපු නංගියෙක් ගින්නේ. පිසිල්ලාද ආහාර ඉක්මනින් අරක් වෙන්නේ. උත්තරේ අංක 1 හැඳි කවලම් වීමෙන් කියන අය. උත්තරේ අංක 2 ගෑස් ලිපේ වීමෙන් කියන අය. උත්තරේ අංක 3 මැටි ලිපේ පිසීමෙන් කියන අය. ඒ කියන්නේ කෑමක් ඉවුවහම ඉක්මනට නරක් වෙන්න පුළුවන් හේතුවක් ආන්න. එකක් හැඳි කවලම් වීම. මෙතනදී හැඳි කවලම් වෙනවා කියන්නේ පුතේ පරිප්පු බෙදා ගන්න එකෙන්ම බැදුම් බෙදා ගන්නවා. බැදුම් බෙදා ගන්න එකෙන්ම බණ්ඩක් අත් බෙදා ගන්නවා. ඒකෙන් බතුත් බෙදා ගන්නවා. ඔක තමයි හැඳි කවලම් වීම. ඒකෙත් දැරදුණු අය නම් කීප දෙනෙක් හිටියා. නමුත් ඒක ඉතින් අපිට ඇත්තටම වෙනම කතා කරන්න දෙයක් නෑ. අපි දන්නවා සුත්‍ර ජීවීන් මගින් තමයි පුතේ ආහාර නරක් වෙන්නේ. අපේ ඇහැට පේන්නේ නැති ඉතා කුඩා ජීවීන්ටයි අපි සුත්‍ර ජීවීන් කියලා කියන්නේ. අපේ ඇහැට පේන්නේ නැති ඉතා කුඩා ජීවීන්ටයි අපි සුත්‍ර ජීවීන් කියලා කියන්නේ. අපි ආලෝකාන්වීක්ෂයෙන් තමයි ඒ සුත්‍ර ජීවීන් බලන්නේ. එතකොට මෙයාලා කිසියම් ආහාරයකට ඇතුල් වුණාම ඒ ආහාරයේ එයාලගේ ප්‍රමාණය වැඩි කරගෙන ඒ ආහාර අනුභව කරලා විවිධ දේවල් විවිධ අපද්‍රව්‍ය බැහැර කරනවා ඒ ආහාරයෙන්. ඒ මත තමයි ආහාර නරක් වෙන්නේ. දැන් අපි නම් කාපුවාම අපිට අපද්‍රව්‍ය බැහැර කරන්න ඕනේ නැත්නම් අපි ඇසිකිලියකට හරි කැසිකිලියකට හරි යන්න. කෙල ගහන්න වමනේ දාන්න ඕනුණත් පන්තියෙන් හරි ගේෙන් හරි එළියට යන්න. දැන් මේ මාළුව මුට්ටියේ ඉන්න සුද්ධ ජීවීන්ට ටොයිලට් හදලා නැහැ නේ කොහෙවත්. ඇසිකිලි කොහෙවත් නැහැ නේ. ඕකෙම තමයි ඔක්කොම ටික කරන්නේ. ඒවත් එක්ක තමයි ආහාර නරක් වීම සිද්ධ වෙන්නේ. අපි යමු අපි අද දවසේ කතා කරන ඊගාව ප්‍රශ්නක 222 වෙනි ප්‍රශ්නය. පෝෂක ගුණයෙන් වැඩි සහල් වර්ගයේ එක රතු කැකුළු, දෙක සුදුහාල්, තුන සම්බහාල්. පෝෂක ගුණය වැඩි කොයි ආහාරයේද කියලා කියන්නේ රතු කැකුළු, සුදුහාල්, සම්බහාල්. තෝරන්න බලන්න පුතේ ඔයාලගේ උත්තර. ඔව්. රතු කැකුළු හාල් වල තමයි පුතේ පෝෂක ගුණය වැඩිම මේ දීලා තියෙන ප්‍රශ්න වලින්. අපි යමු ඊගාව ප්‍රශ්නෙට. තත්කාලික ප්‍රවාහණය සඳහා යොදාගත හැකි. අපි දන්නවා තත්කාලික කියන්නේ හරි පහසුවෙන් තැලෙන භෝගයක්. මේ තත්කාලික තැලෙන්නේ නැතුව එක තැනක ඉඳලා තව තැනකට ගෙනියන්න පාවිච්චි කරන්න මොනවද කියලා අහන්නේ. එක ගෝණි කියන අය, දෙක පෙට්ටි කියන අය, තුන වේවැල් කූඩ කියන අය, ගෝණි කියන අය, පෙට්ටි කියන අය, වේවැල් කූඩ කියන අය. තනත් අපේ සමහර දුවර පුතාලට උත්තර වරද්දවන අය ඉන්නවා. 2යි 3යි 3ම තෝරනවා. පුතේ තක්කාලි ප්‍රවාහණයට අපි සාමාන්‍යයෙන් යොදාගන්නේ පෙට්ටි. පෙට්ටි වල දාලා තමයි තක්කාලි ප්‍රවාහණය කරන්නේ. එතකොට අපිට පුළුවන් තැලෙන්නේ නැතුව මේ තක්කාලි ටික එක තැනක ඉඳලා තව තැනකට ප්‍රවාහණය කරන්න. අපි යමු 224 වෙනි ප්‍රශ්නයට. බෝනවන රෝගවලට අයත් වන්නේ, බෝනවන රෝගවලට අයත් වන්නේ මොකක්ද කියලා යහන්නේ බලමු උත්තරේ. 1 සෙම්පතිශ්‍යාව කියන අය, 2 රුධිර පීඩනය කියන අය, 3 පැපොල කියන අය. එක්කෙනෙක්ගෙන් තව එක්කෙනෙකුට බෝ වෙන්න පුළුවන් ලෙඩවලටයි බෝවන රෝග කියලා කියන්නේ.
එක්කෙනෙක්ගෙන් තවත් එක්කෙනෙක්. එතනදී කෙලින්ම අපිට අපි හරහා බෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සතෙක් අරගෙන ගිහිල්ලා අනිත් එක්කෙනාට බෝ කරන්න පුළුවන්. ඒ ක්‍රම මොන ක්‍රමයකින්වත් බෝ නොවන රෝගය මොකක්ද කියලා අහන්නේ. පුතේ මේ දීලා තියෙන උත්තර අතරින් රුධිර පීඩනය තමයි නිවැරදි පිළිතුර වන්නේ. බෝ නොවන රෝග වලට අයත් වෙන්නේ මේ දීලා තියෙන උත්තර වලින් රුධිර පීඩනය. අපි යමු අද දවසේ අපි කතා කරන 225 වෙනි ප්‍රශ්න. කාලයකට පමණක් සෑදෙන පළතුරු. උත්තරේ අංකයක රඹුටන් කියන අය, උත්තරේ අංක දෙක කෙසෙල් කියන අය, උත්තරේ අංක තුන පැණි කොමඩු කියන අය. ඒ ඔයාලගේ උත්තර මෙසේජ් කරන්න බලන්න. ඔව්, ඔයාලා බොහොම පහසුවෙන් පිළිතුර තෝරනවා. පුතේ අඹ, දන්, අලි ගැට පේර, දූරියන් මේ වගේ පළතුරු වර්ග අපිට හැම දවසකම දකින්න හම්බෙන පළතුරු නෙවෙයි. මේ පළතුරු අපිට කාලෙකට පමණයි පුතේ ඇති වෙන්නේ. මේ දීලා තියෙන උත්තරය වලින් නම් රඹුටන් තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. අපිට ඊගාව ප්‍රශ්න තියෙන්නේ 225 26 ඉඳලා 230 දක්වා. උදේ ප්‍රශ්න පත්‍රයේ තියෙන අය එකවර පිළිතුරු එවන්න. 226 ඉඳලා 230 දක්වා. මොකද එතකොට මේ තියෙන තදබදයේ අඩුවීම 400කට ආසන්න සංඛ්‍යාවක් මේ මොහොතේ සම්බන්ධ වෙලා ඉන්න පන්තියත් එක්ක. ඒ නිසා එකවර උත්තර 400ක් ඔබට සෙන්ඩ් කරනවා කියන එකේ තරම් පහසු කඩයුත්තක් නෙවෙයි. මටත් උත්තර එනකොට පරක් වෙනවා. මම කියලා වුණාට පස්සේ තමයි උත්තරේ එන්නේ. ඒ නිසා 226 ඉඳලා 230 දක්වා උත්තර එවන්න පුතාලා. ඒ වගේම පුතේ 0.77යි 80යි 90යි 937 0.77යි 80යි 90යි 937 කියන අංකයට WhatsApp කරන්න. එතකොට ඔයාලට අපි ප්‍රශ්න පත්‍රය එවනවා. PDF හරහා නොමිලේමයි ප්‍රශ්න පත්‍රය ලබා දෙන්නේ. 0.77යි 80යි 90යි 937 කියන ප්‍රශ්නයට නම්බරයට පුතේ WhatsApp කරන්න. එතකොට අපි ඔයාලට ප්‍රශ්න පත්‍රය එවනවා. ගෲප් එකට ඇඩ් කරලා ඔයාලව. අපිරිසිදු මුල් තැන් ගේක නිතරම ගැවසෙන කෘමියෙකු වන්නේ. එක මදුරුවා කියන අය අංක එක දාලා මැසේජ් කරන්න. දෙක මකුළුවා කියන අය අංක දෙක දාලා මැසේජ් කරන්න. තුන ගෙමැස්සා කියන අය අංක තුන දාලා මැසේජ් කරන්න. අපිරිසිදු මුළු තැන්ගේට නිතරම ගැවසෙන කෘමියෙක් වෙන්නේ කවුද කියලා අහන්න. ඔබට ඒක නම් බොහොම පහසුයි. ගෙමැස්සා තමයි අපිරිසිදු මුළු තැන්ගේක අපිට දකින්න පුළුවන් කෘමියා වෙන්න. මේ ඔක්කොම කෘමි සත්තු, මදුරුවා, මකුළුවා, ගෙමැස්සා කියන තුන් දෙනාම කෘමි. නමුත් අපිරිසිදු මුළු තැන්ගේක ගෙමැස්සා තමයි අපිට කරදරකාරීම වෙන්නේ. කෑමට ගැනීමට නුසුදුසු පළතුරක දක්නට නොලැබෙන්නේ. දක්නට නොලැබෙන්නේ. උත්තරයක් එක තැළුණු තැන්, දෙක පැලී ගිය තැන්, තුන නැවුම් බව. අපි ආහාරයක් මිලදී ගන්නකොට එතනින්ත් ඒ ආහාරයේ පළතුරක් නම් අපි මිලදී ගන්නෙ. අපි මිලදී ගත යුත්තේ මොන වගේ පළතුරක්ද කියලා මේ අහන්නේ. කෑමට ගැනීමට සුදුසු පළතුරක දක්නට නොලැබෙන්නේ නැවුම් බව. නැවුම් බවක් තියෙනවා නම් පළතුරක ඒක පුතේ අපිට සුදුසුයි ආහාරයට ගන්න. ඒක සුදුසු නෑ. 228 වෙනි ප්‍රශ්නය, 228 වෙනි ප්‍රශ්නය, ළමාවී ඇතිවෙන ස්ථූලතාවයට හේතු. චූටි ළමයිනුත් ඉන්නවා මහතය. මතක් කරන්න බලන්න පන්තියේ තඩීම ළමයා. කමෙන්ට් කරන්න බලන්න සර්ට විතරනේ පේන්නේ. පන්තියේ ඉන්න තඩීම ළමයාගේ නම. එයාට බලන්න. එක වැඩිපුර ආහාර ගැනීම, දෙක නිතර ක්‍රීඩා කිරීම, තුන සීනි ආහාරයට ගැනීම. මේ තනි ළමයි ගොඩක් ගණන් එවලා තියෙනවා නේද? මම ඉතින් කියන්නේ පවුනේ ඒගොල්ලොත් පන්තියේ ඉන්නවා නම් ළමා වියේ සාරි ස්ථූලතාවයට බලපාන්නේ.
තමාගේ ස්ථූලතාවයට බලපාන්නේ වැඩිපුර ආහාරයට ගැනීම. උදේ කන්න ඕනි ප්‍රමාණයක් තියෙනවා, ඉවරයක් නැතුව කාගෙන 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 ගියාම වඩ තඩි වෙලා මේ සර්ගේ වඩ වගේ ඈ මහා ස්ථූල වෙන්න තාමය වෙනවා නම්. හරි, දැන් යන 229 වෙනි ප්‍රශ්නයට. දහවල් කාලයේ පිපාසය නිවා ගැනීමට සුදුසු බීම වර්ගය. දහවල් කාලයේ පිපාසය නිවා ගැනීමට සුදුසු මොන බීම වර්ගයද කියලා අහන්නේ. උත්තරේ අංක 1 කිරිතේ කියන අය, උත්තරේ අංක 2 දෙහි බීම කියන අය, උත්තරේ අංක 3 හපුරු සමග කහට කියන අය. දැන් දවල් මේ දෝරිය වැක් කරනවා, පට පට ගාලා රස්නේ, පට රස්නේ ඈ මේ පට්ට රස්නේ, සෑහෙන්න රස්නේ ඉන්න ගමන් දාඩිය පෙර පෙර බොන්න හොඳ බීමනේ මේ අහන්නේ. එවන්නකො බලන්න, ඔබතේ දෙහි බීම තමයි දහවල් කාලේ පිපාසය සංසිඳවා ගන්න හොඳම පානය වෙන්නේ. ඉතින් අපි ළමයින්ට මොන දෙහි බීමක්ද බීම වර්ගේම මතක් වෙනවා ඇති. ඒ වුණාට මේ ස්වභාවික දේවල් තමයි අපි නිරෝගීමත්ව පවත්වන්නේ. 233 එන මේක ටිකක් ආందోళනාත්මක ප්‍රශ්නයක් වෙයි. ස්වාභාවික අනතුරක් වන්නේ එක අකුණක් වැදී පිලිස්සීම, එක වාහනයක් හැප්පීම, තුන දැම්මකින් පැන කකුල කැඩීම. 30 වෙනි ප්‍රශ්නේ, ස්වාභාවික අනතුරක් වන්නේ කුමක්ද කියලා අහන්නේ. ඔබතේ වාහනයක් හැප්පෙන එක ස්වාභාවික එකක් නෙවෙයි. දැම්මකින් අපි පැනලා කකුලක් පොළුක් වෙන එකත් ස්වාභාවික එකක් නෙවෙයි. එහෙමනම් ඒ දීලා තියෙන උත්තර අතරින් ස්වාභාවික අනතුරක් වෙන්නේ අකුණක් පැදිලා පිළිස්සෙන එක. පිළිස්සෙනවා නෙවෙයි පුතේ, මැරෙන්න මිය යන්න උනත් පුළුවන් අකුණකින්. ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනි. බලන්න ඊගාවට ආන්නේ ලව් කිනි ගැන. අර දෙනවා ලව් කිනි ගැන. ලව්ගිනි නෙවෙයි ලැව්ගිනි නේ. හා බලමු, ලැව්ගිනි නිසා සිදුවන එහෙත් වලකා ගත හැකි විනාශයක් වන්නේ. උත්තරේ අංක 1 වායු ගෝලයේ දූෂණය වීම, උත්තරේ අංක 2 කුරුළු කූඩු දැවී යාම, උත්තරේ අංක 3 වනාන්තර දැවී යාම. ලැව්ගින්නක් හැදිලා ලැව්ගින්නකින් සිද්ධ වෙන එහෙත් වලක්වා ගන්න පුළුවන් විනාශ. උතේ මෙතනදී ලැබුගින්නක් හැදුනහම අපිට උත්තර දෙකක් හිතන්න පුළුවන්. ලැබුගින්නක් ඇති වෙනවා කියන්නේ වායු දූෂණය වෙනවමයි. ඒ කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවනේ. නේ? ඊට අමතරව කුරුළු කූඩු දැවී යනවා. වනාන්තරයක් දැවිලා යනවා. එතකොට මේ දීලා තියෙන උත්තර අතරින් පුතේ අපිට මේ සියල්ලම වළක්වා ගන්න පුළුවන් වනාන්තරයේ දෙවියන් වළක්වා ගන්න. ඔයාලා දැකලා ඇති ඔය හැම ලොකු මහ විශාල වනාන්තර ගිනි ගන්නකොට හෙලිකොප්ටර් වලින් වගේ ගිහිල්ලා තමයි ඒ ගිනි නිවන්නේ. ඒක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි, ලැබුණින්නක් නිවන එක. නමුත් අපි කොහොම හරි නිමා ගත්තොත් අපිට පුළුවන් මොකක් කරන්නද? ඔය පරිසර දූෂණයයි කුරුළු කූඩු දැවීමයි ඔක්කොම ටික වළක්වා ගන්න. හරි, පුතේ 235 වෙනි ප්‍රශ්නේ දක්වා පිළිතුරු එවන්න බලන්න. දෙසිය තිස් පහ වෙනකම් පිළිතුරු එවුවේ නැති අය පිළිතුරු එවන්න. සිදුවන ආපදා කිසිසේත්ම පාලනය කිරීමට අපහසු ස්වභාවික අනතුරු. සිදුවන ආපදා කිසිසේත්ම පාලනය කිරීමට අපහසු. ඔබතේ සුනාමියක් පිට නායෑමක් හල්තියා අඳුන ගන්නත් පුළුවන්. නායෑමක් ඇති නොවන විදිහට කටයුතු කරන්නත් ලැබුගින්නකුත් එමය අපිට නිවා ගන්න හරි පුළුවන්. හැබැයි සුනාමියක් ආව කියන්නේ පුතේ ආවම තමයි ආයි වළක්වන්නේ වගේ කිසිම දෙයක් කරන්න බෑ. සුනාමි තමයි පුතේ පාලනය කරන්න අපහසු
වෙන්නේ 133 වෙනි ප්‍රශ්නයට යන්න. සුනාමි අනතුරක් ඇතිවීමට ආසන්නතම හේතුව උත්තරේ අංගික මුහුදු ජලය වැඩි වීම කියන අය, උත්තරේ අංගික මුහුදු මත භූමිකම්පාවක් ඇතිවීම කියන අය, උත්තරේ අංග තුන ගොඩබිම මුහුදට වඩා පාත් වීම කියන අය. එවන්න බලන්න මේ උත්තර. සුනාමි අනතුරක් ඇතිවීමට ආසන්නම හේතුව මොකක්ද කියලයි අහන්නේ. ඔබතේ මුහුද මැද සිදුවන භූමිකම්පාවක්. පුතේ මීට අමතරව සුනාමියක් ඇති වෙන්න පුළුවන් තවත් ක්‍රම තියෙනවද? දන්නවනම් කියන්න බලන්න. මීට අමතරව සුනාමියක් ඇතිවෙන එක ඇති වෙන්න පුළුවන් අවස්ථාවක්. පුතේ ඔයාලා දන්නවා ඇති අපි ඉන්නේ පෘථුවිය කියන ග්‍රහලෝකේ. මේ පෘථුවිය කියන ග්‍රහලෝකේ පමණයි දැනට ජීවය හඳුනගෙන තියෙන්නේ. ඒතර මේ පෘථුවිය කියන ග්‍රහලෝකේ පුතේ ශීරපතේ තුල පාවෙමින් තියෙන ග්‍රහලෝකයක්. අපි සෞරග්‍රහ මණ්ඩලයටයි අයිති වෙන්නේ. එතකොට මේ පෘථුවිය සහ පෘථිවියේ ඉන්න ජීවි නියයන්ට පුළුවන් ආකාර කීපයක් තිබෙනවා. ඉන් එකක් තමයි ඔය විශාල සුනාමියක් කියන එක. විශාල සුනාමියක් එන්න පුළුවන් ක්‍රම දෙකයි. එකක් තමයි පුතේ මුහුද මැද විශාල භූමිකම්පාවක් ඇති වෙලා මුහුදු ජලයේ වේගයෙන් පෘථිවියට කඩා වැදිලා ජීවීන් සියල්ල දේපල සමග මුහුදට අතුගාගෙන යන්න පුළුවන් 2014 වුණා වගේ. සෝරි 2004 වුණා වගේ. 2004 අවුරුද්දේ. ඒක භූමිකම්පාවක් නිසා තමයි 2004 ඇති වෙන්නේ. පුතේ විශාල ග්‍රහලෝකයක් මුහුදට කඩාගෙන වෙන්නෝ. විශාල උල්කාපාතයක් ග්‍රහලෝකයක් කඩාගෙන යනවා නම් පෘථිවියට ඉතුරු වෙන එකක් නැහැ. සුනාමියක් හැදෙන්නේ. හැබැයි විශාල උල්කාපාතයක් කඩාගෙන වෙන්නේ. පුතේ එතනදි විශාල සුනාමියක් ඇවිල්ලා මේ පෘථිවියේ ඉන්න සියලුම ජීවීන් විනාශ වෙලා යන්න පුළුවන්. දැන් අපි විද්‍යාඥයන් විශ්වාස කරන්නේ මීට කලින් ලෝකෙ මිනිස්සු වගේ ප්‍රධාන වශයෙන්ම ජීවත් වෙච්ච ජීවි කාණ්ඩයේ ඩයිනෝස්. ජුරාසික් පාර්ක් ෆිල්ම් බලලා තියෙනවා නම් ඔයාලා ඒක දැකලා ඇති. ඒ ඩයිනෝසරයන් මිය ගියා කියලා කියන්නේ ඔය කියන ආකාරයේ සුනාමියක් ඇවිල්ලා. ඉතින් ඒක චුට්ටක් ඔන්න මම ඔයාලට මතක් කරා. ඒක වැදගත් වෙන්න පුළුවන් කාරණාවක් නිසා සුනාමි අනතුරක් කියන්නේ පුතේ අපි හිතනවට වඩා බොහොම දරුණු අනතුරක්. අපි යමු 234 වෙනි ප්‍රශ්නයට. අපි අද දවසේ කතා කරන 234 වෙනි ප්‍රශ්නය. නාය යාමකට ප්‍රධාන හේතුව එක කැලෑලි කිරීම, දෙක අධික වර්ෂාව, තුන කඳු පහත් වීම. නාය යාමකට ප්‍රධාන හේතුව වන්නේ දැන් පහුගිය කාලේ තාමත් ලංකාවේ බොහෝ ප්‍රදේශවලට වහින්නේ නැහැ. ඉතින් අපි වහින්නේ නැහැ කියලා මැසිවිල් නැග්ගට වනාන්තර විනාශ කරනකොට අපි මැසිවිල් නගන්නේ නැහැ නේ. ඉතින් මේ වනාන්තර එලිකිරීම කියන්නේ පුතේ නාය යෑමකට ඉතා ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් වෙයි කියලා තියෙන අනිත් සියලුම දේවල් මේ වනාන්තර එලිකිරීමත් එක්ක ඇති වෙන දේවල්. 235 වෙනි ප්‍රශ්නය. අකුණු සැර වැදීමක් සිදුවිය නොහැක්කේ උතරේ අංගයක කවුළු වස්න ලද වාහනයක් තුල සිටීමෙන් කියන අය, උතරේ අංක දෙක එලිමහත් ක්‍රීඩා පිටියක සිටන විට කියන අය, උතරේ අංග තුන උස ගසක සිටින විට කියන අය, අකුණු සැර වැදීමෙන් සිදුවිය නොහැක්කේ يعني අකුණු සැර වදින් නැති තැනක් මොකද්ද කියන්නේ මේ හානිය? අකුණු සැර වැදීමක් සිදුවිය නොහැක්කේ පුතේ පිළිතුරු වෙලා තියෙනවා 170ක් විතර දරුවෝ. එතකොට විවිධ පිළිතුරු තෝරලා තියෙනවා. එතනින් ගොඩක් දරුවෝ නිවැරදි පිළිතුර තෝරලා තියෙනවා. පළවෙනි පිළිතුර විදියට පුතේ කවදාවත්
වීදුරු ආපු වාහනයක් ඇතුළේ හිටියොත් අකුණක් වදින්නේම නැහැ. අකුණු නොවදින ස්ථානයක් විදියටයි වීදුරු වහපු වාහනයක් මෝටර් රථයක් හඳුන්වන්නේ. කිසි දවසක අකුණු වදින්නේ නැහැ ඒ වගේ මෝටර් රථවල. ඒ කියන්නේ ඔය දේශපාලඥයෝ මේ අනකොට පුතේ වාහන වල වීදුරු වහගෙන යන්නේ නේද? ඒක දන්නවා ඒගොල්ලෝ. ඊගාට බලමු. බල්ලන් සපා කෑම නිසා ඇතිවිය හැකි අනතුරුදායක තත්ත්වය. උත්තරේක මහා මාර්ග සෑදීම කියන අය, උත්තරේ අංක දෙක ජල බීතිකාව හැදිලා මිය යාම කියන අය, උත්තරේ අංක තුන මීහුණ සෑදී මිය යාම කියන අය. පුතේ මහා මාර්ය කියන්නේ බැක්ටීරියාවක් මගින් මේ මහා මාර්ය බෝ වෙන්නේ. හරි, නැක්කෝ තමයි පුතේ මේ මහා මාර්ය එක්කෙනෙක්ගෙන් තව එක්කෙනෙකුට අරගෙන යන්නේ. මහා මාර්ය හැදෙන්නේ නෑ බල්ලෙක් කෑවටම. මීයුණ හැදෙන්නේ පුතේ මීයන්ගේ මුත්‍රා වලින්. මීයන්ගේ විතරක් නෙවෙයි, ඒ ආකාරයේ ඉන්න ඔය සත්තු ගොඩක් අයගෙන් මීයුණ පැතිරෙන්න පුළුවන්. මීයෝ තමයි ප්‍රධානම කුඹුරු ආශ්‍රිතව මේ දෙලේ බෝ කරන නිසා තමයි ඒකට මීයුණ කියලා ඇවිල්ලා තියෙන්නේ. බල්ලෙක් කෑවොත් පුතේ ජල බීතිකාව කියන රෝගය තමයි හැදෙන්නේ. බොහොම මාරාත්මක බෝ වෙන රෝගයක් මේ. බල්ලාගෙන් තමයි මිනිසාට බෝ වෙන්නේ. සාමාන්‍යයෙන් අපි බල්ලෙක් සපා කෑවොත් අනිවාර්යෙන්ම ඒ බල්ලා ඉන්නක් කරලා නැත්තම් විශේෂ ඔය ජල බීතිකාවෙන් නැත ලබා ගත යුතුමයි. මේ මාස කීපයකට කලින් මම ජීවත් වෙන ප්‍රදේශයේ ආසන්න පාසලක දරුවෙක් 3 වසරේ වගේ මට මතක මිය ගියා. පිස්සු බලු රෝගේ නැත්තම් ජල බීතිකා රෝගේ හැදිලා. ඒ නිසා ඔන්න බල්ලෙක් කෑවොත් මතක තියාගන්න බේත් දෙන්න ඕනේ කියන කාරණාව එක ශිෂ්‍යත් විභාගයෙන් වුණේ අපේ ජීවිතයට. 237 අකුණු අවස්ථාවේ නොකළ යුතු දෙයක් වන්නේ 1 ආහාර පිසීම කියන අය, 2 පාඩම් කිරීම කියන අය, 3 රූපවාහිනිය නැරඹීම කියන අය. අකුණු ගසන අවස්ථාවේ නොකළ යුතු දෙයක් වන්නේ, ඔව් ඔයාලා හැමෝම එකන නිවැරදි පිළිතුර තෝරනවා, රූපවාහිනිය නැරඹීම කියන එක. හැබැයි ඉතින් දැන් ඔය අපේ විදුලියෙන් උයන පොළ උයන තිබීමේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. නමුත් මෙතන නම් පිළිතුර රූපවාහිනිය නැරඹීම කියන එකම තමයි. 238 වෙනි ප්‍රශ්නය අපි අද දවසේ කතා කරන ගම්මතුර අවස්ථාවකදී කෙසේවත් වළක්වා ගත නොහැකි හානිය. උත්තරේ අංක 1 ජීවිත හානි කියන අය, උත්තරේ අංක 2 වගාබිම් හානි කියන අය, උත්තරේ අංක 3 මුදල් හානි කියන අය. ඒ කියන්නේ ගම් වතුරක් ගලන වෙලාවක අපිට කොහොමවත්ම බේරගන්න බැරි දේ අහන. එවන බලන්න පුතාල උත්තර 400ක් විතර එන්න ඉබේ. ඔව් පුතේ, වගාබිම් හානි කොහොමවත්ම බේරන්න බැහැ නේද? වගාබිම් පිටි පුස්සගෙන යන්න වෙනවා. මේ ගම්මතුර නැති තැනකට ඒක කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා වගාබිම් හානි තමයි ගම්මතුරකදී අපිට වළක්වන්න බැරි, බේර ගන්න බැරි. 239 වෙනි ප්‍රශ්නේ අපි අද දවසේ කතා කරන නියගේ සිදුවන හානිය අවම කිරීමට පුරාණ රජවරු අනුගමනය කළ ක්‍රියාවකි. උත්තරේ අංක 1 ලින් කැපීම කියන අය, 2 වැව් තැනීම කියන අය, 3 වැසි සඳහා හුද පූජා පැවැත්වීම කියන අය. මේක පුතේ පසුගිය විභාග ප්‍රශ්නයක්, මම දාපු ප්‍රශ්නයක් නෙවෙයි. හුද පූජා සම්බන්ධව මට කිසිදු ගැටලුවක් නැහැ විද්‍යා ගුරුවරයෙක් විදියට. මං ඒවා හෙලා දකින්නේවත් ඒවා වැරදි කියන්නේවත් නෑ. මමත් ඒවා අනුගමනය කරනවා බෞද්ධයෙක් විදිහට. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ මේ ප්‍රශ්නේ තුළ. අපේ එකල හිටපු රජවරු නියඟයෙන් සිදුවෙන බලපෑම අවම කරගන්න නියඟයක් නියඟයක් ගානේ පුද පූජා තිබ්බේ නෑ. එයාලා කරේ නියඟ ඇති වෙන කාලෙට ප්‍රයෝජනීයට ගන්න වැසි ජලය එකතු කරලා තිබ්බා වැව්වල. අහසින් වැටෙන එක දිය විදක්වත් ප්‍රයෝජනයක් නොගෙන මුහුදට යන්න ඉඩ නොතබන එවැනි
රට පාලනය කළ රජවරු හිටි බිමක් තමයි අපි මේ ජීවත් වෙන ශ්‍රී ලංකා භූමිය. ඉතින් පුරාණ රජවරුන් අතරේ පුතේ වැව් තනපු එක නියගේ සිදුවෙන බලපෑම අවම කරන්නට. ඊගව මදුරුවන් මගින් සෑදෙන භයානක රෝගයක් වන්නේ භයානක රෝගයක් වන්නේ එක මහාමාරිය, දෙක ජලබිඳිකාව, තුන ඩෙංගු. එවන්න බලන්න පුතාලා. ඔබතේ ඩෙංගු තමයි මේ මදුරුවන් මගින් බෝ වෙන භයානක රෝගය වන්නේ. අපි අර මේක කල්ලොත් මතක් කරගෙන වාල්ට ඇනෝ මැලේ කිව් බරවා චිකුන්ඩේ, ඇනෝ මැලේ කිව් බරවා චික ඊඩි චිකුන්ඩේ, ඇනෝ මැලේ කිව් බරවා ඊඩි චිකුන්ඩේ. ඇනෝ පිහිලියස් මදුරුවා මැලේරියාව. ඇනෝ මැලේ කියන්නේ එක, කිව් බරවා කියන්නේ කිව්ලෙස් බරවා සාමොලේ වුන්, ඊඩි චිකුන්ඩේ කියන්නේ ඉරිස්වරෙන් චිකුන් කියන්නේ චිකුන් ගුණ්‍යා, ඩේ කියන්නේ ඩෙංගු. ඇනෝ මැලේ කිව් බරවා ඊදි චිකුන්ඩේ. හරි, පුතේ ප්‍රශ්න 40ක් අවසාන කරලා තියෙන්නේ මේ මොහොත වෙනකොට. හරි, අපේ දුවල පුතාලා එවන්න බලන්න ඔයාලගේ පිළිතුරු වලින් 40න් කීයක් හරිද කියන කාරණාව. ඒ අතර එවන බලන්න පුතාල හැමෝම බලමු අද දවසේ දුවල පුතාලත් එක්ක කතා කරන්නම උනේ නෑනේ නේද? කොහමද ඔයාලට පුතේ දැන් ශිෂ්‍යත්ව භාවයට තව ළඟයි නේද? ඉස්කෝලේ නිමාඩුවකුත් ළඟ ළඟ එනවා නේ. ඉතින් ඔයාලා මේ පාර නම් නිමාඩුව ඔයාලට බොහොම වැඩ අධික නිමාඩු කාලයක් වෙයි. ඉතින් තව මාස කීපයයි තියෙන්නේ නිමාඩු බලන්නේ නැතුව මහන්සියෙන් වැඩ කරන්න. නේද? කොහමද? ඔය සැලුට් එකක් දාන්න බලන්න. මන් දිහා බලා ඉන්නයි. වෙන්නේ කට්ටිය. යොමි. නෙතුල ඉන්නවා, ඖෂධ ඉන්නවා. මේ කට්ටිය උත්තර දානකම් බලන්නේ. උෂේන් අත උස්සගෙන ඉන්නවා. කවුද මේ? ඔබ නරේ එදා මාත් එක්ක කතා කරපු පුතාලා ඉන්නවා නම් මේ මට දාන්නකො මෙන්න මේ ලකුණ. ඒක බලාගත්ත හැකි. එදා මාත් එක්ක හම්බෙලා කතා කරේ. සදසි ඉන්නවා, ප්‍රභාත් ඉන්නවා, තිසුරි ඉන්නවා, මෙතුෂි ඉමන්දා ඉන්නවා. දැන් ඉදිපත හැදිලාද? ඔයාලා කැමරා ඔන් කරපු අය මට පේනවා. සනිදුත් ඉන්නවා. සනිදු ඉන්නවා. දැන් පේන්නේ නැහැනේ සනිදු. සත්සර සනිදු සින්දුවක්වත් කියවුනේ සනිදු. සනිදු ඇහෙනවා නම් ඔන් කරන්නකෝ බලන්න කැමරාව. සනිදුට පුළුවන් මයික් එක ඔන් කරන්න ඕන නම් මම දුන්නා ඇක්සස් එක. කතා කරන්න බැරි වුණා සංදුත් එක්ක. අද සනදුට මම මේ මයික් ඔන් කරන්න ඇක්සස් දීලා තියෙන්නේ. ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් ඔන්න ඔන් කරලා කතා කරන්න පුළුවන්. ඔනාරා ඉන්නවනේ. ඔනාරා කොහමද? සතියකින් දැක්කේ. කවුද මේ? රෙහාන් දැක්කා. තිසන්යා මොකෝ නිකන් දුකින් වගේ බලාගෙන ඉන්නේ. ඉදිමතයි. හිරුකි මෙහෙම ජැක්කේකුත් ගහගෙන ඉන්නේ. මොකෝ හිරුකි? කවුද මේ? තමිනිදු
මොකෝ මහන්සිද? ඇතමිනිදු මහන්සි තමයි නේද උදේ ඉස්කෝලේ ගිහිල්ලා හවස පන්තියකටත් ගිහිල්ලා නේ රෑ වෙනකොට 7 ඉඳලා 9 විතර වෙනකන් ඈ ඔන්ලයින් උත් පන්තියක් කරන එක ලේසි නෑ තමයි. ආ ප්‍රශ්න 10යිනේ තියෙන්නේ. ඒ වුණාට මම දන්නවා අපේ ගොඩක් දුවලා පුතාලා සඳුදා වෙනකන් ඉන්නේ පරිසරේ පන්තියට එන්න. නේ අපි hina වෙලා කතා කරලා නේද? කරන පන්තියනේ. අපි යමු ඊගාව ප්‍රශ්නයට. ප්‍රථමාධාර පෙට්ටියේ අඩංගු දෙයක් වන්නේ 1 සේලයින් කටු කියන අය, 2 සේලයින් බෝතල් කියන අය, 3 ප්ලාස්ටර් රෝල් කියන අය. 1 ප්‍රථමාධාර පෙට්ටිය අඩංගු දෙයක් වන්නේ සේලයින් කටු කියන අය, සේලයින් බෝතල් කියන අය, ප්ලාස්ටර් රෝල් කියන අය. තොරන් බලපුදී ඔයාලගේ උත්තරේ සේලයින් කටුද, සේලයින් බෝතල්ද, එහෙමත් නැත්නම් ප්ලාස්ටර් රෝල්ද කියලා. උත්තර නොදී ඉන්න එපා. එතකොට තමයි මහන්සියෙන් විදිමත හැදෙන්නේ. නේද නෙතුල? ඔව් පුතේ. අපේ ගෙදර කොහෙද සේලයින් කටු? අපේ ගෙදර කොහෙද සේලයින් බෝතල්? ඒ කියන්නේ සේලයින් බෝතල් තියෙන තැන තියෙන්න පුළුවන්. නමුත් නේ ඉවරදීම පිළිතුර තමයි පුතේ ප්ලාස්ටර් රෝල. ඒ කියන්නේ සේලයින් බෝතලයක් නැතත් ප්ලාස්ටර් රෝලක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. සාමාන්‍යයෙන් දැන් ඉස්සර වගේ නෙවෙයි සේලයින් බෝතල් තියාගෙන ඉන්න අවස්ථාවත්. හැබැයි දකින්න පුළුවන් අපි ඉවරදීම පිළිතුර තුනේ තෝරන්නේ 242. මම හිතනවා ගොඩක් අය වරද්දයි කියලා. බලමු. හදිසි අනතුරක් ඇති විය හැකි අවස්ථාවකදී 1 සුළි කුණාටු, 2 වර්ෂාව, 3 නියගය. මට ඒකේ උත්තර වෙනම යවන්න හැමෝම. හදිසි අනතුරක් සිදු විය හැකි අවස්ථාවක් අහන්නේ මේ දීලා තියෙන උත්තර වලින් සුළි කුණාටුවක්ද, වර්ෂාවක්ද, නියගයක්ද කියන එක. ඔබේ පිළිතුර එවන්න බලන්න පුතාලා. දෙමව්පියෝ තින්නයි චුට්ටක් බලන්න දරුවගේ උත්තරේ. ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක් නිසා මෙතන අහන්නේ හදිසි අනතුරක් සිදු විය හැකි අවස්ථාවක. පුතේ නියගයක් සුළි කුණාටුවක් කියන්නේ ස්වාභාවික ආපදාවක්. ස්වාභාවික ආපදාවකදී, ස්වාභාවික ආපදාවක් වෙන වෙලාවකදී ඒක හදිසි අනතුරක් නෙවෙයි. එතනදී අනිවාර්යම සුළි කුණාටුවක් හමාගෙන යනවා කියන්නේ හදිසි නෙවෙයි, අනතුරුම තමයි වෙන්නේ. දේවරාද නියගයක් කියන්නේත් එහෙමයි. ඒකත් ස්වාභාවික විපතක්. ඒවා ස්වාභාවික විපත් විදියටයි පුතේ නම් කරන්නේ. එතකොට හදිසි අනතුරක් කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ නැති වෙලාවක එකපාරටම සිද්ධ වෙන දෙයක්. සුළි කුණාටුවක් වෙලාවේදී ගහක් කඩා වැටෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. නමුත් එකපාරටම දරරස් ගාලා ගෙදරට වැටෙනවා ගහක්. ආන් ඒක හදිසියම වා පාරේ යනකොට වාහනයක හැපෙනු. ඒක හදිසියන්ත වාහනයක් ධාවනය කරගෙන යනවා යැස්ස වෙලාවේ බ්‍රේක් ගන්නවා. හැබැයි බ්‍රේක් වදින්නේ නැහැ, වාහනේ ලිස්සගෙන යනවා. ඒක හදිසියන්ත වා නේ. එතනදී පුතේ අපේ ගොඩක් දරුවන්ට ගේ පිළිතුර පිළිතුරේ යම් යම් ගැටලුකාරී තත්ත්ව ඇති වුණා. චුට්ටක් එක බලන්න. එතන ඔයාලා හිතුවේ සුළි කුණාටුවක් කියන එකේ අර වේගයෙන් හමාගෙන යන නිසා අනතුරු එකක් නෙවෙයි, අනතුරු ගොඩාක් සිද්ධ වෙනවානේ එතන. නමුත් ඒක ස්වාභාවික විපතක්, විපත් අවස්ථාවක්. මේක පුතේ හැම වර්ෂාවකදීම හදිසි අනතුරු වෙන්නේ නැහැ. නමුත් ඒක වෙන්න පුළුවන් අවස්ථාවක්. දරපැලීමේදී භාවිතා කරන උපකරණයක් වන්නේ 1 කියද කියන අය, 2 පොරව කියන අය, 3 වැය කියන අය. එවන බර්තේ ඔයාලේ උත්තර තර බලන්න. ඔයාලේ ගෙදර පාවිච්චි කරන්නේ මොකක්ද?
ගෙදර පාවිච්චි කරත් කමන්නේ අපි දන්නවා දර පලන්න මොනවද පාවිච්චි කරන්න කියලා. අන්නේ විදියට දර පලන්න මොකක්ද ගන්න කියන එක නෙමෙයි අහන්නේ. ඔබතේ පොරව තමයි අපි දර පැලීම සඳහා භාවිතා කරන්නේ. අපි යමු ඊගා ප්‍රශ්නෙට. ක්‍රීඩා පිටියේදී විශේෂයෙන් ආරක්ෂා විය යුතු අවස්ථාවක් නොවන්නේ. ක්‍රීඩා පිටියේ ඉන්නකොට අපි විශේෂයෙන් ආරක්ෂා වෙන්න ඕනේ නැති අවස්ථාවක්. එක යතුරුලිය දැමීමේදී, දෙක කවපෙත්ත විසිකිරීමේදී, තුන ඇවිදීමේ තරඟවලදී. මේ පරිස්සම් වෙන්න ඕන අපි පිට්ටනියේදී කොහොමත් පරිස්සමෙන් තමයි ඉන්න ඕන. නමුත් මෙතනදී අහනවා විශේෂයෙන් ආරක්ෂා වෙන්න ඕන නැති අවස්ථාවක්. කොහොමත් ආරක්ෂා වෙන්න ඕනි. විශේෂයෙන් අපි දන්නවා යගුලිය කියන්නේ යගුලිය ඇවිල්ලා ඔළුවේ හරි මොහේ හරි වැදුනොත් එහෙම ඈ ශක බුන් තමයි. කවපෙත්තක් ඇවිල්ලා වැදුනොත් හෙල්ලයක් ඇවිල්ලා වැදුනොත් ශක බුන් තමයි. හැබැයි ඇවිදින තරඟයකදී අපි ඇවිදගෙන නම් යන්නේ නේ. ඒ වගේ විශේෂයෙන් ආරක්ෂා වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔව් පුතේ ඔයා හිතන විදිහට තමයි එහාන මාත් හිතන්නේ. ඇවිදීමේ තරඟයකදී තමයි විශේෂයෙන් ආරක්ෂා වෙන්න ඕනේ නැත්තේ. 245 තුවාලයක් ආවරණය කිරීමට සුදුසුම වන්නේ, يعني වඩා සුදුසු එකයි මොකක්ද කියලා අහන්නේ. එක පොලිතීන් කවරයක්, දෙක කෙහෙල් පොල, තුන විලුම් පටි. ඒක නම් හරි ලේසි ප්‍රශ්නයක්. ඒකට උත්තර දෙන්න දෙයක් නැහැ නේ. විලුම් පටි තමයි පුතේ තුවාලයක් ආවරණය කරන්න භාවිතා. මොකද අද දවසේ අවසාන ප්‍රශ්න පහටයි එන්න හදන්නේ. 246 ඉඳලා 250 දක්වා පිළිතුරු එවන්න පුතාලා දුවලා හැමෝම ඉන්න අය. ඉතින් ආදරණීය දුවේ පුතේ මම උත්තර එවනකම් චුට්ටක් කතා කරන්නම් ඔයාලත් එක්ක. උත්තර එවන්නේ අතර අපේ දුවල පුතාලා 245 ඉඳලා 250 දක්වා. ඉතින් පුතේ ඔයාලා ගේ යාළුවන්ටත් අපේ පරිසරයේ පන්තිය පැවැත්වීම සම්බන්ධව දැනුවත් කරන්න එක ලොකු පිනක්. එයාලට මොකද අපි මේ යන ගමන තුළ අපි දරුවන්ගේ දැනුම නෙමේ වැඩි කරන්නේ, මේක ලොකු පිනක් සිද්ධ වෙන වැඩක්. ඉතින් මේක තව දරුවෙකුට මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනුවත් කරන එක ඒකත් ඒ වගේම පිනක් සිද්ධ වෙන දෙයක්. පුතේ අපි ඒ වගේ දේවල් කරාම තමයි අපිට නේද මේ විශ්වයේ තියෙන ආශිර්වාදය ලැබෙන්නේ. ඒ නිසා ඔයාලා මේ පන්තිය පිළිබඳව යාළුවන්ව දැනුවත් කරන්න. ඒ අතර ඔයාලගේ 246 ඉඳලා 250 වෙනකම් ප්‍රශ්න වලට පිළිතුරු එවන්න. ඒකත් එක්ක මතක් කරන්න ඕනේ අපි ගොඩකෙවල සරසවි උසස් අධ්‍යාපන ආයතනයේ පුතේ ගණිත ගැටලු පන්තියක් ආයතනයේ තුල පටන් ගත්තා. අපේ කුබුදු වීරතුංග සර් තමයි ඒ පන්තිය කරන්නේ. සෑම ඉරිදාවකම හවස එකහමාර ඉඳලා තුනහමාර වෙනකම් අපේ කුබුදු වීරතුංග සර්ගේ ගණිත ගැටලු පන්තිය පැවැත්වෙනවා. ඒ වගේම සෑම ඉරිදාවකම සතියක් අර සතියක් මේ පන්තිය තියෙන. දැන් මේ එන ඉරිදා ඉංග්‍රීසි පන්තිය නෑ. ඒක අපි ෆිසිකල් තියන්නේ ආයතනය තුල පවත්වන්නේ ගොඩකෙවල සරසවි උසස් අධ්‍යාපන ආයතනයේ. සෑම සතියක් අර සතියක්, දැන් මේ සතිය තිබුණා ලබනේද නැහැ, ඊගාව ඉරිදා තමයි ඉංග්‍රීසි පන්තිය පැවැත්වෙන්නේ. ශිෂ්‍යත් විභාගය සඳහා ඉංග්‍රීසි කොටස සෑම ඉරිදාවකම හවස තුනහමාර ඉඳලා පහමාර වෙනකම් පැවැත්වෙනවා පුතේ ඉංග්‍රීසි පන්තිය. ඒකත් මතක් කරනවා. ඒ වගේම ගොඩකෙවල දරුවෝ දෙමව්පියෝ ගොඩක් අයගෙන් යෝජනාවක් තියෙනවා සර්, පරිසරය ඇතුළු ඔය වැඩසටහනක් දරුවෝ ගෙන්නලා කරන්න. ඒක කියන්නේ නොමිලේ ගෙන්නලා කරන්න ඔය ප්‍රායෝගික පරීක්ෂණ ටිකත් එක්ක කියලා. ඉතින් ආදරණීය දෙමව්පියනි, ඔබට එවැනි වැඩසටහනක් අවශ්‍ය නම් මේ අපි දැනුවත් කරන්නේ ගොඩකෙවල සහ ඒ අවට දරුවන්. පරිසරයට අදාළ ෆිසිකල් පන්තියක් හැමදාටම නම් මට කරන්න වෙලාවක් නැහැ. ඒක දරුවන්ට දෙමව්පියන්ට දැනුවත් කරන්න ඕනේ. අපිට ওই විශේෂ දවසක ඒ වගේ වැඩසටහන් දෙකක් විතර ශිෂ්‍යත් විභාගයට කලින් තියන්න පුළුවන්. ඔය නිමාඩු දවසක් වගේ අල්ලලා. ඉතින් ඔබ යෝජනා කරනවා නම් එහෙම තියන්න කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉදිරියේදී පවත්වන්න දෙමව්පියන්ගේ ඉල්ලීම තියෙන නිසා
ඔබට එහෙම අවශ්‍යතාව ඔබ සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලා ඉන්න ගෲප් එක හරහා ඒ ඇඩ්මින්ස්ලාට මැසේජ් එකක් දාන්න. මෙහෙම පරිසරය ගණිත ගැටලු ආශ්‍රිත වැඩමුළුවක් නොමිලේ පැවැත්වුවොත් අපි සම්බන්ධ වෙන්න කැමතියි කියන එක. ඒ වගේම රත්නපුරයේ සත්‍ර ආයතනයේ අවට ඉන්න දරුවන්ට, රත්නපුරයේ අවට ඉන්න දරුවන්ට අපි සූදානම් පරිසරය සම්මන්ත්‍රණයක් කරන්න මාරු දවසක. ඔයාලට ඒ සඳහා සහභාගී වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම්, කියන්නේ දරුවෝ අවම වශයෙන් දරුවෝ සහභාගී විය යුතු ප්‍රමාණයක් ඉන්නවා. ඒ ප්‍රමාණය සම්බන්ධ වෙනවද කියලා බලන්න තමයි අපි මේ ඔයාලට මේක දැනුවත් කරන්නේ. උඩ රත්නපුර සත්‍ර ආයතනයේ තමයි මම විද්‍යාව උගන්වන්නේ. එතකොට ඒ හරහා මට පුළුවන් සම්මන්ත්‍රණයක් කරන්න ඔය පරිසරය පාඩම් වලට අදාළ සියලු උපකරණ සම්පන්න ටික අරගෙන ඇවිල්ලා පරිසරයට අදාළ සියලුම ප්‍රැක්ටිකල්ස් ටික කරන්න පුළුවන්. එක දවසක ඔයාලට නැවත මතක් වෙන්න. එහෙම අවශ්‍යතාවයක් අපේ දෙමව්පියන්ට දැනෙනවා නම්, එහෙම හොඳයි කියලා හිතෙනවා නම් මුදල් අය කරලා කරන්න නෙවෙයි. මේ වැඩසටහන තුළ කිසිදු මුදලක් අය කරන්නේ නැත. ඔබට නොමිලේ මම ඒදී කරන්නේ. ඔබ බලාපොරොත්තු වෙනවා නම් එහෙම දෙයක් කරනවා නම් හොඳයි, අපි සහභාගී වෙනවා කියලා WhatsApp message එකක් දාන්න. අර මං කලින් කිව්වා අංකෙට 077යි 80යි 90යි 937ට 077යි 80යි 90යි 937ට WhatsApp message එකක් දාන්න. අපිට පුළුවන් ඉදිරි නිමාඩු දවසක ඒ සඳහා ඔබට අවස්ථාව අරන් දෙන්න. හරි, එහෙමනම් අපි යමු අපේ අද දවසේ අවසාන ප්‍රශ්න පහට. සර්ත් එක කතා කරන්න පුළුවන් පොතේ පන්ති අවසානයේ ගොඩක් දරුවෝ කතා කරනවා. පවත් මාත්‍රික පැය භාගයක් විතර පන්ති ඉවරලා ඒකත් මතක් කරනවා කැමති දරුවන්ට. සමාජ විරෝධී ක්‍රියා නිසා සිදුවන්නේ එක තමාට හානියකි, දෙක අන් අයට හානියකි, තුන තමාට හා අන් අයට හානියකි. සමාජ විරෝධී ක්‍රියා නිසා සිදුවන්නේ එක තමාට හානියකි, දෙක අන් අයට හානියකි, තුන තමාට හා අන් අයට හානියකි. සමාජ විරෝධී ක්‍රියා නිසා සිදුවන්නේ එක තමාටම හානියකි, දෙක අන් අයට හානියකි, තුන තමාට හා අන් අයට හානියකි. එවන බලන්න උත්තර තමාට හා අන් අයට හානියකි. 247 අපි අද දවසේ කතා කරන ඊළඟ ප්‍රශ්නය, ශිෂ්‍යයෙකු වඩාත් ආරක්ෂිත වන්නේ එක පන්ති කාමරයේදී, දෙක පන්ති කාමරයෙන් පිටත, තුන පාසලෙන් පිටත. ශිෂ්‍යයෙකු වඩා ආරක්ෂිත වන්නේ. එවන්න බලන්න පහසු ප්‍රශ්න. මේ ප්‍රශ්න වල ලොකු අමාරුවක් නැහැ පුතේ. පන්ති කාමරයේදී තමයි ඇත්තටම දරුවෙක් වඩා ආරක්ෂිත වෙන්නේ. ඊගා ප්‍රශ්නේ 248 වෙනි ප්‍රශ්නය, රාත්‍රි කාලයේදී ගමන් යාමේදී ඇඳීමට සුදුසු වර්ණය. අන්න ඒක නම් උත්තර බලන්න ඕනේ, එක කළු පාට කියන අය, දෙක රතු පාට කියන අය, තුන කහ පාට කියන අය. රෑට ගමනක් යනකොට අපි අඳින්න ඕනේ මොන පාට ඇඳුමක්ද කියලානේ මේ අහන්නේ. උතේ රෑට අපි යන්නේ කරුවලේ. කරුවලේ යනකොට වාහනේ ඉන්න පුළුවන්, කරුවලේම ෆුඩ් බයිසිකල් වගේ වෙන්න පුළුවන්, කරුවලේ බයිකුත් යනවා වෙන්න පුළුවන්, තව කරුවලේම මනුස්සෙක් එනවා වෙන්න පුළුවන්. අපි ලාපාට ඇඳුමක් ඇඳන් යනකොට අපේ ඇඳුම ඈතට පේනවා, පොඩි එළියටත් අපේ ඇඳුම පේනවා. එතකොට අපි ඒ අනතුරකින් ආරක්ෂා වෙන්නේ නම් ඔය අපේ ඇඳුමේ වර්ණය ගොඩාක් වැදගත් වෙනවා රාත්‍රී කාලේ. දැන් මෙතන ඇති වාහන පදවන තාත්තලා එයාලගෙන් ඇහුවනම් කියයි, මිනිස්සෙක් රෑට පාර මාරු වෙනකොට වාහනේ පදවන අපි කොච්චර අමාරුවෙන්ද මේ මිනිස්සයව දකින්නේ. සමහර වෙලාවට ළඟටම ගියාට ගියාම තමයි දකින්නේ. මේ වෙලාවේ මම ඔබ දරුවන්ට මතක් කරනවා, පුතේ ඔයා රෑට පාර මාරු වෙනවනම් ලයිට් පාරේ තිබුණත් ඔයාගේ ෆෝන් එකක් හරි තියෙනවා නම් ඒකේ ටෝච් එක පත්තු කරගන්න පාර පනින්න කලින් රෑට. එතකොට අපිට ඒ එළිය හරි පේනවා රියදුරාට. ඒක හරිම ආරක්ෂාවක්. දැන් මම හැම වෙලාවකම පාර පනින වෙලාවට රත්නපුරේ ටවුන් එකේ වුණා, මම මගේ ෆෝන් එකේ ටෝච් එක ඔන් කරගෙන තමයි රෑට නම් පාර පනින්නේ. මොකද එතකොට ඒ ටෝච් එක පේනවා ඉස්සරහින් රියදුරාට.
මේ නැත්තම් කොහේ හරි වාහනයකට යට වෙන්න පුළුවන් අපලු. පොතේ කහ පාට තමයි ආරක්ෂිතම පාට වෙන්නේ. ඊගා ප්‍රශ්නෙට යන් අපි 249 වෙනි ප්‍රශ්නය. කුඩා දරුවකු සිටින ස්ථානයක තැබීමට නුසුදුසු උපකරණයක පිහිය දෙක කොස්ස තුන රබර් බෝලය. කුඩා දරුවෙකු සිටින ස්ථානයක තියන්න හොඳ නැත්තේ මොකක්ද කියලා අහන්න. පහසු ප්‍රශ්නයක්. අපහසු ප්‍රශ්නයක් නෙවෙයි. ඔබතේ පිහිය තිබ්බොත් කපා ගන්නේ නේද? හරි. අපි යමු එහෙනම් 250 වෙනි ප්‍රශ්නෙට. අපි අද දවසේ කතා කරන අවසාන ප්‍රශ්නය. දියේ ගිලීම සිදුවිය හැක්කේ මේ කුමන අවස්ථාවකදීද? අපි මේක කල්මුත් ඔය දියේ ගිලීමක් සම්බන්ධව කතා කරලා ඔයාලට මතක ඇති. මෙතන අහන්නේ දියේ ගිලීමක් සිදු වෙන්න පුළුවන් කුමන අවස්ථාවකද කියලා. එක, නොගැඹුරු ස්ථානවල දිය නැමේදී. දෙක, පිහිනීමට නොහැකි වීමෙන්. තුන, තැංකියක දිය නෑනේ. එතකොට අහනවා දියේ ගිලීමක් සිද්ධ වෙන්නේ නැතුව අපිට සිද්ධ වෙන්න පුළුවන් අවස්ථාවක්. තොරන් බලන ඔයාලගේ උත්තර. දියේ ගිලීමක් සිදුවිය හැක්කේ මේ කුමන අවස්ථාවකදීද කියලා අහන්නේ. ඔබතේ පිහිනීමට නොහැකි වීමෙන්. නේ, පිහිනීමට නොහැකි වීමෙන්. හරි. එහෙමනම් ඔන්න අපි අද දවසේ ප්‍රශ්න 50ටම පිළිතුරු සැපෙව්වා. පුතේ වන්න බලන්න අද දවසේ ඔයාලගේ පිළිතුරු කොහොමද කියලා. 250න් 50ම කීයක් හරිද කියන එක එවන්න බලන්න හැමෝම. විනදගේ උත්තරේ වල තිබ්බ 44ක් හරි බොහොම හොඳයි. හැමෝම උත්තරේ එවන්න. ඒකත් එක්කම පුතේ අර පරිසරයේ වැඩසටහන පිළිබඳව කතා කරගන්න බලාපොරොත්තු වෙන කවුරු හරි දෙමව්පියෝ ඉන්නවා නම් පොඩ්ඩක් බඳ වෙලාවක් රැඳී ඉන්න කියලාත් මතක් කරනවා. ඒ අතර ඔයාලගේ පිළිතුරු එවන්න හැම දුවෙක් පුතෙක්ම. සඳරු කීයක් හරිද? සඳරු ඉසිත කොයියක් හරිද? සනුජි කොහමද, කීයක් හරිද? සනුජි මලිත කීයක් හරිද? ඔනාර මේ පාර කීයක් හරිද? ඔනාර රාම කැමරා ඔන් මයික් ඔන් කරලා ඔන් කරන්න දීලා නැහැ නේ. ඒකත් එක්කම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ ඩයලොග් නම්බර් එකට කෝල් ගන්නකොට, මැසේජ් දානකොට ටෙක්ස් මැසේජ් එවන්න එපා. WhatsApp වලින්ම මැසේජ් කරන්න. එතකොට ඒ කියන්නේ ටෙක්ස් මැසේජ් දැම්මට ඒකෙන් මට මැසේජ් දාන්න විදිහක් නැහැ මේ. මොකද ඒක ඉන්ටර්නෙට් සඳහාම පාවිච්චි කරන එකක් නිසා ඒකට ඉන්ටර්නෙට් ඩේටා විතරයි දාන්නේ. එන කෝල් ආන්සර් කරන්න පුළුවන් මේ ෆෝන් එකෙන්. WhatsApp call සහ WhatsApp message දාන්න පුළුවන්. ඒ නිසා සමහරක් වෙලාවට මේ සමහර අයට තියෙන ඉතින් සර් මේ message එකක් දැම්මට කිසිම උත්තරයක් නැහැ කියලා. එහෙම වෙන්නේ නැහැ. WhatsApp message කරාම WhatsApp message කරාම පුළුවන් පිළිතුරු ලබා ගන්න. ඉතින් කොහමද පුතේ අද පන්තිය හොඳයිද? උත්තර මම ගෲප් එකට දාන්න. සරණයි
අදයි ඉතින් ඉන්නේ. හරි ගුඩ් නයිට් පුතා. බාය ඕනේ රංගලා කියන්නේ කොහොමද කියලා. අද බොස්තුටි. හරි පුතේ හරි. හරි ඔයාලා ලබන සතියේ දෙන්න උත්තර ටික ලියාගෙන. හරි පුතේ. බයි සර්. හරි බයි. සර්ණයි දෙස්කයි. රිද්ම කොහොමද රිද්ම? උත්තර කීයක් හරිද රිද්මගේ? සමිදු ඔබතුමාගේ කීයක් හරිද? හතලියක් කරනේද? හොඳයි, අපි ඒගාපාර වැඩි කරගමු, 50ම හරියන්න හදාගමු. විවෝ 2015. ඒ වා නම දැම්ම නම් සර් නම දාන්න දැන් කියන්න වෙන්නේ විවෝ කියලා තමයි වාට. මාලිද කොහමද? අද කිවි ගුඩ් නයිට් කියලා. වාන වැඩම ගියේ 64 දිනක් ඉන්නවා. ඉතින් කොහමද පුතාලා නිදිමත නැද්ද? දැන් කාලෙ හැම දින්නේ. ආව නෑ නේ. සේනුරි කන්න බැරි වුණා. අද තාම අම්මා කන්න දුන්නේ නෑ. විහාර සත්සරණ විහාර කාලෙමද? ඔව්, අපි එනම් ඉවර කරමු නේද අදට. අපි ආයි ගාව